Legends of Politics. சிவசங்கனாக்கும் பெரும் புறாமவுதிரனது உத்தம வினிசா இரத்மகே எதிர்கன விகிரா ஹனக்வகே முதுகுன பதுரா சுவத இத்திரிக்க மெக்கிகியா श्रेष्ठ मिनिसुन के श्रेष्ठ सितुविली ऑक्सफर्ड विश्वविद्यालय निक्मी वसर 50කට පසු 2005 වර්ෂයේදී ලක්ෂ්මන් කතිරකාමර මහතාගේ සමරුවක් ඔක්ස්ෆර්ඩ් සංගමයේ ප්‍රදර්ශනය කර තිබේ. එය අතිමහත් ගෞරවයක් වන්නේ වසර 183ක දිගු ඉතිහාසයක ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් මෙලෙස ගෞරව පුද කර ඇත්තේ 15 දිනකට පමණක් වන බැවිනි. මම කැමැති මගේ රටේ ශ්‍රී ලංකාවේ ජනතාව සමග මෙම ගෞරවය බෙදා ගැනීමට මා පාසල් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාලයට තේරිපත් වී නීති විද්‍යාලයට ප්‍රවේශ වීම යනාදී මගේ ජීවිතයේ මූලික අඩිතාලම තිබුවේ මගේ රටේ මා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ පශ්චාත් උපාධිය ලබා ගැනීමට පැමිණෙන තරමක් පරිණත සිසුවෙක් දෙසින් ඔක්ස්ෆර්ඩ් යන කේක් එක මත ඇති අයිසින් වැනිය. නමුත් කේක් එක පුළුස්සනු ලැබුවේ මව් රටේදීය. ඒ කදිර්කාමර් මහතා එම උත්සවයේදී ප්‍රකාශ කරන ලද්දකි. ඔහු ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස තීරීපත් වී එහි ඉතිහාසයේ ඔහුගේ නම සනිටුහන් කළේය. ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු මෙම සභාපති තනතුර දරා ඇත. ඔවුන් වන්නේ කදිර් කමර් මහතා, ලලිත් ඇතුළත් මුදලි මහතා, නූර්ඩීන් මහතා සහ ජයසුන්දරි විල්සන් මහත්මියයි. ශ්‍රී ලංකාවේ බිහිවුණු විදේශ අමාත්‍යවරුන් අතර ලක්ෂ්මන් කදිරගාමර් මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එතුමා ලෝකයේ සමග ගනුදෙනු කරපු ආකාරය අතිවිශේෂයි. ඇත්තනම ඔබතුමා ලක්ෂ්මන් කදිරගාමර් මහතා සමගින් ඉතාමත් සමීපව ඇසුරු කරපු පුද්ගලෙ. එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද? ඒක දිගු කතාවක්. පළවෙනිම කීවත්තේ විදේශ ඇමති කෙනෙක් වශයෙන්ම නොවේ ලංකාවේ බිහිවෙච්ච දේශපාලඥයන් අතරින් උසස් තනක් ගන්නා චරිතයක් වශයෙන් ලක්ෂ්මන් කදිරගම් මහත්තයා පෙන්වා දෙන්න පුළුවන්. එතුමා දේශපාලන කටයුතු වලට නැඹුරුනේ අහම්බෙන් කියලා කියන්න පුළුවන්. නැත්තම් දේශපාලන කටයුතු වලට සහභාගී වෙච්ච කෙනෙක් නෙවෙයි. දේශපාලන වේදිකා මත නැගලා මැතිවරණයට කලින් කතා කරපු කෙනෙක් නෙවෙයි. එතුමාගේ තිබෙන ගතිගුණ චර්යාවන් පිළිබඳව පැහැදීමකට පත් වූ එවක හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අපේ ලංකාවේ වාසනාවකට එතුමා අනුරාගත්තා. නැත්තම් කවුරුහරි එතුමියට අඳුන්වලා දුන්නා. ඒකෙන් තමයි එතුමා දේශපාලන වේදිකාවට බැස්සේ. ඔබතුමා දන්න ආකාරයට එතුමා කැමැත්තෙන්මද දේශපාලනයට පිවිසියේ? මට හරියටම කියන්න බෑ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා. නමුත් මම දන්න හැටියට හැමදම එතුමාගේ අවබෝධයක් නැත්නම් අවශ්‍යතාවය තිබ්බා ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භූමි අඛණ්ඩතාවය, ජාතීන් අතර සමගිය, ඒ වගේම මේ සීල් ආගම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ඒ වගේ අදහස් ගොන්නක්
එතුමා තුල තිබුණා. එතකොට 1994 පමණ කාලයේ වෙනකොට දේශපාලනය වශයෙන් වෙනස් වීමක් විය යුතුයි කියන අවධියකදී එතුමාට මෙම ආරාධනය ලැබුණා හිටපු ජනාධිපතිතුමියගෙන්. ඒක මම හිතනවා අපේ වාසනාව ඒ වගේම රටේ වාසනාව එතුමියට කදිරගම් මහත්මයා හඳුනාගන්න ලැබීමට ඒ වගේ තනක් දීමටත් ඒ කියන්නේ කලින් මන්ත්‍රීවරයෙක් හිටියෙත් නැහැ දේශපාලන පිළිබඳ අත්දැකීමක් තිබෙත් නැහැ නමුත් එතුමිය දැනගත්තා මෙයාට තියෙන සහජ හැකියාවන් පිළිබඳ අවබෝධයක් තිබෙන්න ඇති ඒකෙන් තමයි එතුමා පළවෙනි වතාවටම ආණ්ඩුපත්තු විගස විදේශ අමාත්‍යතුමා හැටියට පත් කරන්න යෙදුණේ ඔබතුමාට මතකද ලක්ෂ්මන් කදිරගාමර මහතාව හමු වෙච්ච පළවෙනි දවස ඔව් මට මතකයි ඒ කාලේදී ඒ මං හිතනවා 991 92 තරම කාලේදී මම ඇමරිකාවේ නිව්යෝක් ලංකාවේ තානාපති කාර්යාලයේ සේවය කළා යම් කිසි කටයුත්තක් හින්දා මට ජිනීවා වලට යන්න සිද්ධ වුණා ඒ අවස්ථාවේදී එතුමාගේ බෑනා කෙනෙක් නිව්යෝක් නගරේ හිටියා එතුමාට කිව්වා හවලා ඉන්නේ ඔබ යන නගරයට මා වෙනුවෙන් යමක් ගිහිලා දෙන්න පුළුවන්ද කියලා මං කිව්වා බොහොම කැමැත්තෙන් දෙන්නම් කියලා එතකොට එතුමා මට හම්බුණා ජිනීවා නගරයේදී අඳුරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියගේ නිවසකදී සවස් වරුවේදී ඒ අවස්ථාවේදී මම එතුමා හම්බුච්ච පළවෙනි අවස්ථාව ඒ වගේම ඔබතුමා දන්න ආකාරයට එතුමා ලංකාවේ පමණක් නෙමේ විදේශ රටවලත් සේවය කරලා කීර්තිය පැසසුම් ලබාගත් පුද්ගලෙයි. ඒ පිළිබඳව ඔබතුමා මොන වගේ දෙයක් සඳහන් කිරීමට කැමැත්තේ? පැසසුම් ලබා ගැනීමට එතුමාගේ අධ්‍යාපනය පිළිබඳව කල්පනා කරන්න ඕනේ 1956 පමණ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට එතුමා ඇතුළු වුණා. 1959 ඒ අධ්‍යාපනය ආවර වෙලා 1960 වෙනකොට එතුමා ලංකාවට ආපහු පැමිණෙනවා කටයුතු ඊට පස්සේ 1971 පමණ වෙනකොට එතුමා ආපහු එංගලන්තයට යන්න යෙදුණා එහෙ ගිහිල්ලා එහෙ නීතිඥ වෘත්තිය පාවිච්චි කළා මොකද කලින් එතුමා එංගලන්තේ ඉන ටෙම්පල් එකේ නීතිඥවරෙක් හැටින් රෙජිස්ටර් වෙලා හිටිය හන්දා එතුමට ඒ කාර්යභාරය කරන්න ලැබුණා ඊට පස්සේ තමයි එතුමා ජිනීවා නගරයට ආවේ මම හිතනවා 1976 පමණ මට හරියටම දිනේ මතක නැහැ ILO සංවිධානයේ ඉන්ටර්නැෂනල් ලේබර් ඕගනයිසේෂන් සංවිධානයේ උපදේශකෙක් වටේට අවුරුදු දෙක තුනක් ක්‍රියාකළා ඊට පස්සේ එතුමා World Intellectual Property Organization के ना एक एक्सर्ट जाति के संविधाने में संविधानियाँ एक अवरुद्ध दोलाक पन्ने से भी खेला एक दर्शन में सिया असु वटा दाखवा है क्या ने माही तो नानु देखे ही ना असु वटा दाखवा अनु वटा दाखवा ये वाके काले वड़े करला इट पसे आप अपुल लंका वटा पेमिनिया ऐतो कोटा उधा पेनवा एंगलांते ජිනීවා නුවර ILO සංවිධානය ජිනීවා නුවර WIPO සංවිධානය වරුදු 12ක් පමණ සේවය කළා ඒ සේවයේදී එතුමාට නියත වශයෙන්ම විවිධ රටවල් වලින් පැමිණෙන නියෝජිතයන් සමග ආශ්‍රය කරන්ට කටයුතු කරන්න වැඩ කරන්න හැකි වුණා ඒ විදේශ කටයුතු පිළිබඳව හසල බුද්ධියක් එතුමාට ලැබෙන්නට ඇත්තේ ඔය වකවානුවේදී තමයි එංගලන්තයේ නැත්නම් ජිනීවා ශ්‍රී ලංකාවට අභිමානයක් වූ ලක්ෂ්මන් කතිරගාමර මහතා උපත ලැබුවේ 1932 අප්‍රේල් 12 වෙනිදායි ඔහු ශ්‍රී ලංකා රාජතාන්ත්‍රිකයෙක් දේශපාලනඥයෙක් සහ නීතිඥවරයෙකු ලෙස සේවය කර ඇත ඔහු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස 1994 සිට 2001 වසර දක්වා සේවය කළේය. නැවතත්
2004 වර්ෂයේ සිට 2005 අගෝස්තු මාසයේ කතිර් කාමර මහතා ඝාතනය කරන තෙක්ම එම තනතුරෙහි කටයුතු කළේය. LTTE සංවිධානය දැඩි ලෙස හෙලා දක්වමින් ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක් කිරීමට ඔහු දරු උත්සාහය නිසා කතිර් කාමර මහතා ජාත්‍යන්තර කීර්තියට පත්විය. මට මතකයි මම තමයි එතුමා 2004 विदेश मंगतुंग रजे काले उन्होंने लाए तो मम का तुम टेलीफोन कर ला विदेश लेखा पदवी बार ये वैडगर काले तुदी मम हेमती से दी गुणे मुखद युमा मट मत क्यूवा एक सज्जा दिंग संविधान दिखा एल टी टी एक विरुद्ध युमा गिनगी व्यापार संबंध प्रश्न कद विलाव कदि युमा की हुआ एक्सरचा के संविधान मम सिंहल जनता वर्ग वर्गवाद नंबर जनता ई नो सिंगलिज नॉट रेसिस्ट दे नेव विल बी किला युमा एक प्रकाश कर एक ही हुए सिंहल वेवा द्रविड वेवा मुस्लिम वेवा अभी सीएलू मध्य ना श्रीलंक के ना ये भूमिका और टैंड तमाय तुम्हा क्यों हुए यदि एक निशा हम देशपालन पक्ष के कम वैदगर ला मैं अभी राठा है तुलत समुतिया कंसेंसस से का गोड़ना गला मैं जनवार के प्रश्न किए ने का अभी विसंधु है नतना एलटीटी वाके ऐसा ना बिहेवियर नहीं देती है ना ඊළඟට මේ ප්‍රශ්නේ පිට රටේ යන්න ඉඩ තියෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ අපි මේ රට ඇතුලේ අපේ තියෙන යම් යම් ප්‍රශ්න විසඳාගත්තේ නැත්නම් ඒක විදේශගත වීම වැළැක්වීම හරිය අමාරුයි. දැන් ඔය Human Rights Council එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධව අපි අපේ රටත් එක්ක ගොඩනැගිලා තියෙන ප්‍රශ්නවල මුල ඒකයි. එතුමා අන්නේ මූලයට තමයි වැඩ කරේ. ඒක නිසා තමයි එතුමා හැම දේශපාලන පක්ෂයක් එතුමා රාජතාන්ත්‍රික කෙනෙක් විදිහට හැමතිස්සෙම කිව්වේ අපි හැමතිස්සෙම කතා කරන්න ඕන විරුද්ධවාදියට මොකද රාජතාන්ත්‍රයේ ඩිප්ලොමසි කියන්නේ සතුරාට කතා කිරීමේ කලාව මිතුරාට කතා කිරීමට රාජතාන්ත්‍රයක් අවශ්‍ය එතුමාගේ දර්ශනය උනේ ඒකයි ඒ නිසා හැමතිස්සෙම විපක්ෂ දේශපාලන කියන්නේ මේ රටේ දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී එකංගයක් එතුමාගේ ඒ එතුමාට සමහර විට අන්තිමට ජීවිතේ නැති වෙන්නත් ඇත්තේ ඒ මාර්ගයේ ගියපු නිසා වෙන්නේ නමුත් එතුමා ඒකට කැප වෙලා හිටියා මට ඒක හොඳට තේරුණා අනිත් එක අපේ හිටපු රාජ්‍යාන්ත්‍රික සේවයේ ආයතන එතුමාත් එක්ක වැඩ කිරීමේ නිසා පහසු වුණා මොකද අපේ කාර්යය තමයි සම්මුතිය ගොඩ නැගීම විරසකයේ ගොඩ නැගීම නෙමෙයි කීර්තිමත් නීතිඥවරයෙකු සහ ලෝක ප්‍රකට මානවහිතවාදීකු ඔහු 2005 වසරේ අගෝස්තු මාසයේදී LTTE ස්නයිපර් කරුවෙකුගේ ඉලක්කයක් බවට පත්විය. යාපනය මනිපායි ග්‍රාමයේ කීර්තිමත් ද්‍රවිඩ පවුලක උපන් කතිර් කාමර මහතාගේ පියා වෘත්තීය නීතිඥවරයෙකු සෑම් ජේසි කතිර් කාමර මහතායි. ඔහුද කොළඹ නීතිඥ සංගමේ සභාපතිතුරේද සිලෝ නීති සංගමේ නිර්මාතෘ සහ එහි සභාපතිවරයා ලෙසද කටයුතු කළා. ලක්ෂ්මන් කතිරකාමර මහතාට වැඩිමල් සහෝදරයන් තිදෙනෙකි. එනම් ප්‍රවීණ නීතිඥවරයෙකු වූ SJC කතිරකාමර මහතා, රාජකීය සිලෝන් නාවික හමුදාවේ හිටපු ප්‍රධානීකු වූ අත්මිරල් රාජන් කතිරකාමර මහතා සහ සිලෝන් හමුදාවේ මේජර්වරයෙකු වූ සෙල්වනාන් බයි කතිරකාමර මහතායි. ලක්ෂ්මන් කතිරකාමර මහතා පිළිබඳව ඔබතුමාගේ තියෙන්නේ මොන වගේ කියවීමක්ද? ओ मनोज लक्ष्मण कदिरगाम मेतुमा मट इसम हमे दिदास एक वसरी वकटमा नाविक हमुदा कपितान्वरे इंदिया वे अपे नव दिल्ली तानापति कार्यालय नेता महाकमसारी कार्यालय आरक्षक उपदेशक विधियट माव तोरागर ये मावस्तावेदी ये तनतुर बारगणी मट यान्न प्रथम එවකට හිටපු විදේශ ඇමතුමා ලක්ෂණ කදිරගාම මැතුමා එතුමාව ඇවිල්ලා හම්බ වෙන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. එතකොට අඳුර ගැනීමක් සිද්ධ වෙලා තිබුණද නැත්නම් ප්‍රථම වරටද ඉවලේ
ඔබතුමා හඳුනාගැනීම සිද්ධ වෙන්නේ? ප්‍රථම වරට තමයි එදා තමයි එතුමාව මුණට මුණ හම්බුනේ. එදා ඒ සඳහා එතුමා ඉන්න කියලා තියුනේ එතුමාගේ නිල නිවාසයට උදේ 8:00 මම 8:00 එතෙන්ට ගිහාම මට දැනගන්න ලැබුණා තවත් තානාපති නිලධාරීන් විදිහට යන 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා එතුමාව හම්බ වෙන්න යන්න ඉස්සෙල්ලා. එයා එක්ක කතා කරනකොට මට තේරුණා විදේශ තානාපති කාර්යාල සඳහන හැම නිලධාරියෙක්ම ඕනම රටකගෙන හැම නිලධාරියෙක්ම යන්නේ ඉස්සෙල්ලා කදිරගම් මැතිතුමා හම්බ වෙනවා කියලා. එතුමා උදේ 7:00 ඉඳන් 9 විතර වෙනකන් ඒ සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ අතරින් තානාපති නිලධාරීන් විතරක් නෙමෙයි සාමාන්‍ය යන ලේකම්වරුන් තානාපති නොවන නිලධාරීනුත් එතුමා හම්බ වෙනවා යන්නේ ඉස්සෙල්ලා. විදේශ විදේශ අපේ තානාපති කාර්යාලය යන්නේ ඉස්සෙල්ලා. එතුමා මාව දැක්කහම මට තියුනේ පළමුවෙන්ම හම්බෙන්න. නමුත් එතුමා කිව්වා මම ඔබව අන්තිමට හම්බෙන්නම් කියලා. මුලින් හිටපු නිලධාරීන් කීප දෙනාගේ කටයුතු එයාගේ සාකච්ඡා ඉවර කළා. මගේ එක්ක දීර්ඝ සාකච්ඡාවකට වාඩි වුණා. ඇත්තටම එතුමා නාවික හමුදාව ගැන හොඳට දන්නවා. හේතුව එතුමාගේ වැඩිමල් සොහොයුරා රිය ඇඩ්මිරල් රාජන් කදිරගාම ලංකාවේ හිටපු නාවික හමුදාවේ හමුදාපති කෙනෙක්. ලංකාවේ හිටපු දීර්ඝම කාලයක් හමුදාපති විදිහට නාවික හමුදාපති විදිහට හිටපු නිලධාරිය තමයි රාජන් කදිරගාම. අවුරුදු 10ක් නාවික හමුදාපති විදිහට හිටිය අපේ ඉතිහාසයන්. එතුමා නාවික හමුදාව ගැන හොඳින් දන්නවා හින්දා. එතුමා එක්ක කතා කරන්න පටන් ගත්තාම ඒක විනාඩි 10කට වෙන් කරලා තිබුණත් ඒක පැයකුත් විනාඩි 10ක් වෙනකන් ගියා. දීර්ඝ සාකච්ඡා. ඒ අවස්ථාවේ තුමා මට පැහැදිලි කරලා දුන්නා ඇයි ඉන්දියාව අපිට වැදගත්, ඒ ආරක්ෂක කටයුතු ඇයි අපිට වැදගත්, අපිට ඉන්දියාවෙන් ලබා ගන්න පුළුවන් උදව් මොනවද, පුහුණු වීම මොනවද. ඒ වගේම එතුමා මාව දිරිමත් කරා ඉතා හොඳින් මගේ රාජකාරිය ගිහිල්ලා ඊළඟ අවුරුදු 3 කරන්න කියලා. ඉතින් එදා මට විශාල පැහැදීමක් ඇති වුණා එතුමා ගැන. මොකද දේශපාලනඥයෙක් තමන්ගේ දවසේ කාලෙන් පැයකුත් විනාඩි 10ක් මං වගේ තරුණ කනිෂ්ඨ තානාපති නිලධාරියෙක් තමන්ගේ තනතුරු බාරගන්න යන්නේ ඉස්සෙල්ලා එයාට උපදේශ දෙන්න කතා කරන්න පුළුවන් නම් මම හිතන්නේ එතුමා එතුමාගේ රාජකාරී ඉතාම බැරෑරුම් ලෙස බාරගත්ත. ඒ වගේම එයින් අපිට ලැබෙන පණිවිඩයත් ඉතාම පැහැදිලි. ඉතින් මා හිතාගත්ත ඒ අවස්ථාවේ මගේ උපරිමෙන් ශක්තියෙන් මේ තනතුරේදී මගේ කටයුතු ගන්නවා. එදා තමයි පළවෙනි පාරට ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා හම්බු වුණේ. ඉන්පසුව ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා සමග ඔබතුමාගේ තිබිච්ච සම්බන්ධය කොහොමද? අවුරුදු 3ක් කිව්වොත් හරියටම අවුරුදු 3කුත් මාස 8ක් මම නවදිල්ලියේ ආරක්ෂක උපදේශක විදියට කටයුතු කර අපේ තානාපති කාර්යාලය. ඒ හැමතිස්සෙම කදිරගාම මැතිතුමා එනකොට ඉන්දියාවට අපිට කලින් දැනුම් දෙනවා. ඒ වගේම එතුමා එක්ක අපි සාකච්ඡා වලට සහභාගී වෙනවා. එතුමා ගිහිල්ලා ඒ රාජතාන්ත්‍රික නිලධාරීන් ඒ වගේම දේශපාලන නායකයන් හම්බෙනවා. ඒ යනකොට අපි එක්කන් යනවා. ඒ අනුව ඔහු ඉතාම හොඳින් ආරක්ෂක තත්ත්වය ඉන්දියාවත් ලංකාවත් අතර තියෙන සම්බන්ධතාවය ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ වගේම මට මතකයි කොළඹ මුගක් හරි වැදගත් සාකච්ඡාවක් තියෙනවා නම් ඉන්දියාවේ ගැන එතුමා දැනුම් දෙනවා කොළඹට එන්න කියලා. ඉතින් මං අවුරුදු 3 මාස ඇතුළත 3 මාස 8ක් ඇතුළත 16 වතාවක් කොළඹට ගෙනල්ලා තිනවා. ඒ කියන්නේ එතුමාට අවශ්‍යතාවය තිබුණා හරියටම මොකද වෙන්නේ කියලා එතන අවබෝධයක් ගන්න ඒ විදේශ රටේක වැඩ කරන. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමිය එතකොට හිටියේ චන්ද්‍රිකා කුමාරතුමිය. එතුමියගේ සංචාරවලට ප්‍රථමෙමුත් එතුමා ඇවිල්ලා අපි එක සාකච්ඡා කළා. ඉතා හොඳින් අපි කටයුතු කරා. ලක්ෂ්මන් කදිරගාමර් කියන චරිතය තුළ ඔබතුමා දැකපු සුවිශේෂී ගුණාංගයන් මොනවාද? මම දැක්ක විශේෂම ගුණාංගය තමයි එතුමා මේ රටට තියෙන ආදරය. ඇත්තටම මම කිව්වොත් අපි නිදහස් අධ්‍යාපනයේ දරු. නමුත් ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා ඉස්කෝලේ ගියේ
ත්‍රිත්ව විද්‍යාලයේ සල්ලි ගෙවලා. එතකොට මම දන්නේ ඊට පස්සේ ලෝ කොලෙජ් එකට ගියා. ඊට පස්සේ පිටරට ගියා. එක්ස්ටර් යුනිවර්සිටි එකට ගියා. ඉතින් මේ හැම අවස්ථාවකදීම එතුමා බැලුවේ මට එතුමයි කතා කරන මට තේරුණේ ලංකාව ගැන ඔහුගේ තියෙන අභිමානයත් ඒ වගේම ශ්‍රී ලංකාව ලෝකේ හොඳම රටක් කරන්න ඕනේ කියන ඒ කැපවීමෙන් කරන කටයුතු. ඔහු ඇත්තටම නියම ශ්‍රී ලාංකිකයෙක්. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලක්ෂ්මන් කතිර්කාමර් මහතා එම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ දරමින් පාසල් මලල ක්‍රීඩා සහ රග්බි කණ්ඩායම්වලද දක්ෂතා පෙන්වූ ශිෂ්‍යයෙකි. 1948 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා සම්මානින්ද මලල ක්‍රීඩා වෙනුවෙන් ඩන්කන් වයිට් අභියෝග කුසලානය හිමිකර ගනිමින්ද තවත් මලල ක්‍රීඩා හා රග්බි ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමටද ඔහු සමත් වුණා. 1950 වර්ෂයේදී රයිට් රන් පදක්කම ඔහුට පිරිනමන ලද්දේ අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල ඔහුගේ සමස්ත කාර්ය සාධනීය අගෙමි. ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු ඔහු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙසද කටයුතු කළා. කදිරගාමර් මහතා නීතිය පිළිබඳ ඉගෙනීමට ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී LLB උපාධිය 1953 ලබා ගත්තා. ඉන්දියානු අන්තර් විශ්වවිද්‍යාල බාධක දිවීමේ තරගයෙන් අහමදාබාද් සහ අල්හාබාද් සමස්ත ශූරතාවය කදිරගාමර් මහතා දිනා ගන්නු ලැබුවා. ලංකා නීති විද්‍යාලයේ ප්‍රථම නීති පරීක්ෂණයෙන් සහ අවසන් පරීක්ෂණයෙන් ඔහු ප්‍රථම පන්තියේ ඉහළ සාමාර්ථයක් ලබා ගනිමින් 1955 වර්ෂයේදී නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිවුරුම් තුණා. මම එතුමත් එක්ක වැඩ කරේ විදේශ සේවයට සම්බන්ධ වුණාට පස්සේ කනිෂ්ඨ නිලධාරියෙක් හැටියට. මම හැම වෙලේම කියන්නේ එතුමා පළවෙනි ලෝකයේ විදේශමිතිය කියන්නේ තුන්වෙනි ලෝකයේ රටක හිටියාගෙන. يعني first world foreign minister in a third world country. ඉගෙන අපේ මෑත ඉතිහාසයේ අන්තර්ජාතික සම්බන්ධයේ සුවිශේෂම කාල පරිච්ඡේදයේ එතුමාගේ අමාත්‍ය ධූරයේ කාලේ තමයි මම දකින්නේ. ඒකට එතුමාට හුඟක් ගුණාංග තිබ්බා. එතුමාට බොහොම අපි ගත්තොත් ප්‍රතාපවත් ගතියක් තිබ්බා. يعني එතුමාගේ ශාරීරික පවා කටහඬ එතුමා භාෂාව හසුරුව ඇති प्रतापवाद गति अभी आडंबर पुलवांग मे अभी रटे विदेश अभी विदेश गिहिला श्रीलंका विदेश मतरे विधिट हनुमट हेके व्यक्ति लज्जन सिंह लज्जा वर्ण तो अभी आडंबर हसीरीच आकार कथाकृप साखावल पवा भाषा वहसुन आकार तमंगी मे हदे हसरी आकार सेरम अभी रटट आडंबर තවත් මම එතුමාගේ දැක්ක විශේෂ ගති තමයි එතුමාගේ තීක්ෂණ බුද්ධියක් තිබ්බා. ඒ තීක්ෂණ බුද්ධිය තිබ්බේ සාමාන්‍ය අර අපි common sense කියලා කියන්නේ. අන්න ඒකත් එක්ක සංකලනය වෙලා. ඒකෙහිඳ ඒකෙන් වෙන්නේ මොකද්ද? එතුමාට සුවිශේෂී විශ්ලේෂක හැකියාවක් එනවා. analytical skill එකක් එනවා. එතකොට අනික සාර්ව දර්ශනයක් තමයි තිබ්බේ macro view එකක් ඕනේ දෙයක. එතකොට එතුමාට මොනවහරි ප්‍රශ්නයක් දිහා බලනකොට අනේ හැකියාව තුලින් එතුමාගේ ඉලක්ක එතුමා තීරණය කරනවා. එතකොට ඒ ඉලක්ක වලට ප්‍රායෝගිකවත් කාර්යක්ෂමවත් මේ උපාය මාර්ග මෙයා කරන ස්ට්‍රැටජිස් ඒවට යන්න. දැන් එතුමාගේ අමාත්‍ය ධූර කාලේ තමයි හුඟක් වෙලාවට LTT ප්‍රශ්න තිබ්බේ. අපේ රටට මං හිතන් ඩයස්පෝරාවෙන් හුඟක් ප්‍රශ්න ඇති වෙච්ච කාලයක්. ඒක බොහොම සාර්ථකව ඒකට මූණ දෙන්න පුළුවන් උනේ විශේෂ හැකියාවන් හින්දා. නැතුව මේ එක රැයින් කරන්න බෑ කියලා එතුමත් දන්නවා. ඒකට පෙර දැක්මක් ඇතුව ඒ කාල නිර්ණයක් ඇතුව ඒකට අදාළ පුද්ගලයන්ව අරගෙන, يعني සුදුසු දෙයට සුදුසු පුද්ගලයන් තමයි එතුමා දුන්නේ. එහෙම තමයි අපි ඒ කාල පරිච්ඡේදයේ බොහොම අමාරු කාල පරිච්ඡේදයේ සාර්ථකව මුහුණ දුන්නේ. Tamange කනිෂ්ඨ සේවකයන් කොහොමද ඉදිරියට මෙතුමාගෙන ගියේ? ඒක තමයි දැන් මං කියන්න ඕනේ. දැන් එතුමා තමයි මං දැකලා තියෙන මං කියන සුවිශේෂම විදේශාමති. මොකෝ දැන් අපි ගත්තොත් අන්තර්ජාතික සම්බන්ධතාවය කියන්නේ ඒක ඇබස්විත් විශ්වවිද්‍යාලයේ වේල්ස් වල තමයි 1919 පටන් ගත්තේ. ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ටර්නැෂනල්
පොලිටික්ස් කියලා තමයි එක පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් උනේ. ඩේවිඩ් ඩේවිස් කියලා එකනේ තමයි සල්ලි දුන්නේ. පවුම 20000න් තමයි ඔක පටන් ගත්තේ. ඒ කියන්නේ දැන් අදට එක වසර 100කට වඩා වෙනවා. අවුරුදු 100කට ඉස්සෙල්ලා විශේෂම විෂයක් හැටියට ඔක පටන් ගන්න. ඒකට හේතුවක් තියෙනවානේ. ඊට පස්සේ අපි නිදහස ලැබුණේ 1948. 40 තමයි වෙනම විදේශ දූත සේවයක් පටන් ගත්ත මේ රටේ. ඒ කියන්නේ මොකෝ ඒක මං හිතන්නේ ඇමතිතුමත් අපිට කියලා දෙනවා අපි ධනවත් රටක් නෙමෙයි. අපිට ආර්ථික බලයක් නැහැ. අපිට යුදමය බලයක් නැහැ. එතකොට අපේ ඉස්සල්ලාම අපේ මේ ආරක්ෂාව සපයන්නේ කවුද? තානාපති නිලධාරීන්. First line of defense diplomatsලා. ඒක අපිට වෙන කරන්න දෙයක් නැහැනේ. එතකොට ඒක තමයි 1949 ඉඳන් විශේෂිත වූ සේවාවක් තිබ්බේ. දැන් ඊට පස්සේ මං හිතන්නේ 70 ගණන් වලට පස්සේ ඒක හැමෝම දන්නවා. ඒක බොහොම දේශපාලනීකරණය වෙලා ඒ විදේශ සේවය තනිකර දේශපාලනීකරණය වෙලා. ඉතින් වෙච්ච හුඟක් ඒවා තිබ්බා. ඊට පස්සේ මේක ගොඩ දාන්න හුඟක්ම කටයුතු කරේ කදිරගම ඇමතිතුමා. මට තාම මතකයි දැන් අපි ගිහිල්ලා විභාගේ ලියලා මම සම්මුඛ සාකච්ඡාවට ගිහිල්ලා ඇවිල්ලා මගේ පියාණන්ට කිව්වේ if it's free and fair I mean අපි කාටවත් කතා කරේත් නැහැ. මුකුත්ම කරේ නැහැ. මම ගියායි මොකද්ද විභාගේ කරා. ඊට පස්සේ සම්මුඛ සාකච්ඡාවකට ගෙදර ආවා. මමපත් වුණා. ඒ මොකද එතුමා බොහොම තිබ්බා මේ අර මේ හරි ක්‍රමවේදයකට තමයි කරේ. එතුමා හැම වෙලේම බැලුවේ ඒ හරි නිලධාරීන්ව අරගෙන ඒගොල්ලන්ට හැම වෙලේම ඒගොල්ලෝ වෘත්තීය සංවර්ධනයක් ලබා දෙන්න. දැන් මට මතකයි අපි සම්බන්ධ වුණා විදේශීය සේවයට එතුමා මේ පිටරට ගිහිල්ලා තිබ්බා ප්‍රතිකාර සඳහා. ආවට පස්සේ එතුමා කරපු ඉස්සලම කරපු දෙයක් තමයි අලුතෙන් ගත්තු කණ්ඩායම. ඒ කියන්නේ අපේ අලුත්ම බැච් එක සියලු රාත් භෝජන සංග්‍රහයන් වලට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඒක ඉගැන්වීම. ඊට පස්සේ එතුමා අපිට ඇවිල්ලා කතා කරනවා. තවත් එකක් තමයි අපිට දැන් මොන හරි සාකච්ඡා තියෙනවනේ. එතුමා හැමෝගෙන්ම අහනවා කනිෂ්ඨම නිලධාරියෙක්ගෙන් දහන ඔබට මොන හරි තියෙනවද මේ සම්බන්ධයෙන් කියන්නේ. අදහසක්. අලුත් අදහස් වලට ඉඩ තිබ්බා. අලුත් අදහස් වලට ඉඩ තිබ්බා. දැන් ඒක සමහර විට ජේෂ්ඨයෝ කැමති නැහැ. මට දෙන්න පුළුවන් හොඳ උදාහරණයක් දෙන්න පුළුවන් මේ ඔය සුනාමි කාලේ ෆෙරුර වෝල්න කියලා හිටපු යුරෝපීය සංගමේ කොමසාරිස්වරියක් මෙහි රටට එනවා කිව්වා. හැබැයි එතුමිය එනවා කියලා කිව්වේ එතුමියට ප්‍රබා කරන්න හම්බිනව නම් පමණයි. නැත්තම් ලංකාවට එන්නේ නැහැ කිව්වා. ඉතින් මට මම කනිෂ්ඨයට දරගෙන මං හිතේ එහෙම ඉන්න එපා කියන්නේ. ඉතින් යුරෝප සංගමේ ගුවක් අය ආවෙත් එයාට බැරි නම් ඉන්න එපා කියන්නේ. අපිත් කැමතුනේ යම් කිසි හේතුවක් මත හිටපු තානාපතිතුමා කොහොම හරි මේක කරන්න ඕනේ කිව්වා. මට තාමරේ ජනාධිපති මණ්ඩලය ගැන වෙන මේ සාකච්ඡාවකට පස්සේ මේ ගැන ආවා. හිටපු ජනාධිපතිතුමිත් හිටියයි වෙලාවයි. කතා කරලා එතකොට කදිරගම එතුකර වෙන කාමරයකට ගිහිල්ලා අපි මේ ගැන සාකච්ඡා කරනවා. එතකොට ඇහුව හැමෝගෙම මොය ගැන මොන හරි කරන්න තියනවාද කියලා. ඉතින් මම දෙවිගට ඇහුවා චානක ඩු හැවෙන දින සේ අබවුට් දිස්. ඒ පාරම හිනා වෙලා මම මුකුත් ඒවල කියන්නේ නැතුව මම නැගිටින්න වෙලාවේ මම සර්ගාවට ගිහිල්ලා කිව්වා මම නම් කියන්නේ මට එන්න එපා කියන්නේ. එතකොට අමාත්‍යතුමා හිනා වුණේ කරන්න බෑ දැන් තානාපතිතුමා කියලා දිනවනේ ඒවා ගෙන ගන්න. එතකොට මම කිව්වා එහෙනම් කරන්න තියෙන්නේ මේ ගැන මොනව හරි කියලා මම කිව්වා දැන් ළමා සොල්දාදු ඉන්නවනේ ඒ ගැන සාකච්ඡාවක් කරලා මේ මාධ්‍යයට කියන්න මේ මෙතුමිය ගිහිල්ලා ප්‍රබා කරන්න එක ළමා සොල්දාදු වෙන කතා කරනවා. මම නිකන් කිව්වා ඕක. එතුමා කරේ ඒක. සාකච්ඡාවද කියලා මාධ්‍යයට කිව්වා. එතකොට ප්‍රබා කරන්න නීතිම එපා කිව්වා. තිබෙන්නේ නැහැ නීතිම. දෙය අර මම කිව්ව එක එතුමා ඊට වඩා වැඩි දියුණු කරන්න ඇති කරලා ඒක තමයි කරේ. ඒ මොකද හැම නිලධාරියෙක්ටම කාර්යාල කාර්යක සේවකිට හැම නිලධාරියෙක්ම ගරුත්වය ඇතුව තමයි මම කතා කරන්නේ. මම කවදාවත් දැකලා නැති මට තරහ යනවා, බයිනවා, විපිලිකන විසිකන ඒ වගේ ඕනේ තරම් කට්ටි ඉන්නවනේ. එහෙම මොකුත් නැහැ. බොහොම සංවරව හැම වචනයක්ම හිතලා මතලා තමයි කතා කරෙත් ලිව්වේ. කවදාවත් මේ අර මේ අපි මිනිත් ටිකක් කියලා දාන්නේ. එයාට හිතෙනවා නම් දාන මිනිත් එකට ඒක මානසික ඒකාග්‍රතාවය නැහැ කියලා පෑන පැත්තක ඉඳලා පස්සේ මිනිත් එක දාන්න. සුවිශේෂ ගති තමයි මම දැකලා තියෙන්නේ. අපිට වුණත් බොහොම කියන්නේ කතා කරෙත් බොහොම අර ගරුත්වය දීලා. විශේෂයෙන්ම අසා තියෙන දෙයක් තමයි එතුමා තමන්ගේ සේවකයන් කිසියම් සාකච්ඡාවකට ඒ වගේම විදේශ රාජතාන්ත්‍රික සාකච්ඡාවලට එහෙම සහභාගී වෙනකොට තමන් සමග සිටින අය ඉතාම නිවැරදිව පිළිවෙලට යන්න ඕනේ කියලා හැම වෙලෙම හිතපු කෙනෙක්ලු. ඒකට හොඳ උදාහරණයක් ඔබතුමා සතුව තියෙන අපි ඒක මතක් කරමු. මම දන්නවා ඔබතුමා අහන්නේ මොකද්ද කියලා. ඒක උනේ ජනාධිපති මන්දිරයේ. ඇත්තරම ඒක උනේ දැන් අපි සාකච්ඡාවට සුනාමි කාලේ සාකච්ඡාවට හුඟක් තියෙනවනේ. විදේශ දූත පිරිස් එනවා කියලා රෑ 8ට විතර.
ඉතින් සාකච්ඡාව ඉවර වෙලා මම මට තාමතේම ලිපි ලේඛන ගොන්නක් මෙහෙම උස්සගෙන ඉන්නවා. ඉතින් ඒතකොට ජනාධිපතිතුමිත් එක්ක ඇමතිතුමා කතා කරන. ඉතින් සමහර ඉලදාරි හරි ආසනෝක වටේට ඉන්නේ. ඉතින් මම පැත්තකට වෙලා හිටියා. ඒක ඇමතිතුමා මාව දැක්ක දොරේ ඉඳන්. ඉතින් මගේ ළඟට ඇවිල්ලා ටයි එක හැදුවා. මොකද ඒ වෙලාවේ මම මෙහෙම ඉනෝ ටයි එක පැත්තකට ගිහිල්ලා. ටයි එක හැදලා now that's looks better කිව්වා. ඔක තමයි සිද්ධිය. ඒක තමයි සිද්ධිය. يعني ඒක වුණත් එයා බැලුවේ අපිට කොයි වෙලෙත් ඉන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒ වෙලෙත් ඉතින් අර සේරම ඉවර වුණත් අනික එතුමා එක කරෙත් කිසිම මේ අපිට ලැජ්ජා හිතෙන විදිහකට නෙමෙයි. මට තව එකක් කියන්න පුළුවන්. මට එක දවසක් ඉංග්‍රීසි වචනයක් වැරදුනා. එතුමා ඒ වෙලෙ හැදුනේ නැහැ. එතුමා ඒ වාක්‍යෙම හරි විදිහට කිව්වා. මට වචන පිට වෙනකොටම මම දැනගත ඔන්න මට වැරදුනා කියලා. එතුමා ඒ වාක්‍යය ඒකම වාක්‍යය ඒ විදිහටම කිව්වා මට තේරෙන්න. ඒ කියන්නේ කිසිම අපිට පහතර දාලා එහෙම මුකුත් කවදාකවත් කරන්නේ නැහැ. Legends of Politics. Legends of Politics. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාම මැතිතුමාගේ ප්‍රාර්ථනය වූයේ රටේ ඒකීයභාවය හා ස්වෛරීයභාවය රැක ගැනීමයි. එතුමා සෑම විටම කියා සිටියේ සියලුම ලක්වැසියන් ඔවුන්ගේ අනන්‍යතාවය ශ්‍රී ලාංකිකයන් ලෙස හැඳින්විය යුතු බවයි. එතුමා ඒ සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කළා. එම නිසා එතුමා LTT ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත් වුණා. එතුමාගේ ප්‍රාර්ථනය වූයේ LTT සංවිධානය පරාජය කොට රටට සාමය ගෙනීමයි. එතුමා සෑම විටම කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් ජාති භේද කුල භේද ආගම් භේදයෙන් තොරව ඔවුන්ව ශ්‍රී ලාංකිකයන් ලෙස හඳුනා දිය යුතු බවයි. කදිරගාම් මැතිතුමා අවසානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. අන්තර්ජාතික සිවිල් සේවකයෙකු ඔහු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර බුද්ධිමේ දේපළ සංවිධානයේ ඉන්දියානු සාගර රීම් සංගමය කලාපීය සහයෝගිතා පදනම සහ දකුණු ආසියානු පදනම යන ආයතන රැසකම තනතුරු හොබවා තිබෙනවා. 1963 වර්ෂයේදී වියට්නාමයේ පැවති බෞද්ධ කතෝලික ගැටුම් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂ කොමසාරිස්වරයෙකු ලෙසද කටයුතු කරමින් එක්සත් ජාතීන්ගේ බුද්ධිමය දේපළ සංවිධානයේ ආරම්භක අධ්‍යක්ෂකවරයා ලෙසද ඔහු සේවය කළා. එහිදී රජයන් 36ක උපදේශකවරයෙක් ලෙසද ඔහු කටයුතු කළා. මොඩර්න් ලෝ රිවියු, ද සවුත් අප්‍රිකන් ලෝ ජර්නල් සහ ද කන්වෙන්සිය ඇන් ප්‍රොපර්ටි ලෝ නම් ජාත්‍යන්තර නීති සංගරාවල කතුවරයා ලෙසද ඔහු ප්‍රකටයි. ලක්ෂ්මන් කදිරකාමර් අමාත්‍යවරයා සමග ඔබතුමා අවුරුදු 8ක විතර සමදියාවක් තිබුණා ඔබතුමාට වැඩ කටයුතු කරලා. ඇත්තරම කොහොමද ලක්ෂ්මන් කදිරකාමර් මහතා අනිත් සේවකයන් සමග වැඩ කටයුතු කරන්නේ? ඒ පිළිබඳව නම් කතන්දර ගොඩක් තියෙනවා. සාමාන්‍ය වශයෙන් කියන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා. උසස් නැත්නම් සීනියර් නිලධාරියෙක් හරි ජුනි නිලධාරියෙක් හරි එතුමා සමග කතා කරනවා නම් එතුමා සාවධානව ඒ කතාවට ඒ කතාව අසාගෙන ඉන්නවා. ඒක එතුමගේ චරිතයේ ලක්ෂණයක්. ඒකෙන් අවුලාගත යුතු යමක් තියෙනවා නම් අවුලා ගන්න ඇති. අල්ලා නොගත යුතු දෙයක් තියෙනවා නම් අමතක කරන්න ඇති. නමුත් අර සාවධානව සවන් දීමේ කටයුතු එතුමා හරි ආකාර කළා. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණය තමන් අතින් වරද්දක් වුණත් ඒ නිලධාරීන් පිළිබඳව නිගමනයේදී එතුමා ඒ වරද පවා පිළිගන්නා තැනැත්තෙක් බව කියන්න පුළුවන්. මට ඒක උදාහරණයක් දෙන්න පුළුවන්. එක අවස්ථාවකදී මේ සීනියර් නිලධාරියෙක් යම්කිසි කාරණයක් හින්දා ඇමතිතුමාගේ අකමැත්තට පාත්‍ර වුණා. ඒකල ඒ අමාත්‍යාංශයේ යම්කිසි ඩිවිෂන් එකට දැම්මා.
මාරුකලා ඉතින් මම මට පෙනුණා ඒ නෙලදාරියා වැඩ කළ හැකි කෙනෙක් කියලා ඉතින් මම ඒ දවස්වල මේ UN ඩිවිෂන් එකේ නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ඩිවිෂන් එකේ ඩිරෙක්ටර් හැටියට ඩිරෙක්ටර් ජෙනරල් හැටියට හිටියේ මම ඒ නිලධාරියා මගේ අංශයට මාරු කළා ඒ කරන අවස්ථාවේදී මම අමතුමට කලේ කිව්වේ නැහැ මෙහෙම දෙයක් කරලා කරනවා කියලා ඊට පස්සේ මේක අමතුමට ආරංචි වුණාම අමතුමා උන්ට කතා කරලා ඇහුවා මෙහෙම දෙයක් කළේ ඇයි එතකොට මං කිව්වා මේ නිලධාරීන් පිළිබඳ යමක පැමිණිලි තියෙනවා නම් ඒගොල්ලන් මේ කාපට් එකට ඇතුළට දාලා වහලා සුද්ධ පවිත්‍රයෙන් ඉන්නවා කියලා පෙන්වන්න හොඳ නැහැ ඒගොල්ලන්ට ආදර්ශවත් වෙලා කටයුතු කිරීම අපේ යුතුකමක් කියලා කිව්වා. කියලා මං කිව්වා මට මාස 3ක් දෙන්න. මාස 3කට පස්සේ මං කියන්නම් ඉලෙන්දාරියාගේ වැඩ කටයුතු කොහොමද කියලා. එතුමාගේ ගැන සඳිලා හොඳයි කිව්වා. ඔය දැන් ওই සිද්ධියෙන් පස්සේ එම නිලධාරියා මම සේවය කරන ස්ථානයකට පත් වුණා. එතකොට 2001න් පස්සේ කදිරගම් මහත්මයා විදේශමතිතුමා නෙවෙයි. නමුත් එම රටට එමතිතුමා යම්සි සංචාරයකට ආවා. ඒ සංචාරයකට ආව අවස්ථාවේදී එන විට මම ලංකාවේ සාම මේ කාර්යාලයේ වැඩ කරනවා චීනයේ වැඩ කරන ගමන්. එතකොට මෙතුමාට සහ හමු වෙලා එතුමාගේ අවශ්‍යතාවයන් පිළිබඳව කටයුතු කළේ අර නිලධාරියා. එක දිනක් මට ටෙලිෆෝන් කෝල් එකක් ලැබෙනවා ලංකාවේ වෙලාවෙන් පාන්දරයකට විතර. ඒකල මට කියනවා බර්නඩ් මම මේ නිලධාරියා පිළිබඳව ඉස්සර තිබ්බ නිගමනය වැරදි නිගමනයක් බව මම පිළිගන්න පිළිගැමත කියලා. ඒ වගේ තමන් පිළිබඳව තියෙන කියන්නේ ඒ වගේ තීරණ වැරදි වුණා ඒවා පිළිගැනීමට පවා එතුමාට මට ඒ කතාව කියන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ ටෙලිෆෝන් කරලා. නමුත් ඒ වගේ දෙයක් එයා කියන්න හිතුනේ අර මුලදී අප දෙන්න අතර තිබ්බ හැබේ පිළිබඳව මතක් වෙලා ඒක හරිතත්වයකට ගෙනෙහිම සුදුසුයි කියලා එතුමාට හිතෙන්නේ. ඒ වගේම ඔබතුමාට සුවිශේෂී අත්දැකීමක් තියෙනව නේද? විදේශගත වෙච්ච වෙලාවක ඇමතිතුමා සමගින් රාත්‍රී භෝජන සංග්‍රහයකදී වෙච්ච සිදුවීමක්. අපි ඒකත් මතක් කරමු. ඔහොමනෝ ජේක මං හිතනවා ඔය සඳහන් කරන්නේ කොලොම්බියාවේ වෙච්ච සිද්ධියක්. අපි රැස්වීමකට මං හිතනවා නොබෙදීපෙලේ රැස්වීමකට එහෙම රටට ගියා. දහවල් මීටිමෙන් පස්සේ රැස්වීමෙන් පස්සේ අපිට ඇමතිවරුන්ට වෙනම භෝජන සංග්‍රහයක් කළා. අපි නිලධාරීන් අහල ළඟ තියෙන රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා කෑම කන්න සූදානම් වෙනකොට මට මතක් වුණා මේ ඇමතිතුමා මේ වගේ ස්ථානවලට බොහොම කැමතියි කියලා. ඉතින් මට හිතුණා අතෙන්ද ගිහිල්ල ඉවරලා එතුමාට එතුමගෙන් අහන්න මෙයාවල් තැනක වැඩි දුරක් නෙවෙයි හොඳ රෙස්ටොරන්ට්ක් තියෙනවා ඔබතුමා එතන එන්න කැමතිද කියලා. ඔබතුමාලා ගිහිල්ලා එතන වටපිටාව බලුවාම ඔබතුමාට හිතුණා හැම දෙයක්. ඒ අවස්ථාවේදී එතුමා කිසිම ප්‍රශ්නයක් කළෙත් නැහැ. වැඩිය කල්පනා කළෙත් නැහැ. එතනින් කට්ටියගෙන් අවසරය අරගෙන එතුමා එළියට ඇවිල්ලා අපි යමු කිව්වා. එතකොට ඒ අවස්ථාවේදී තිය ආරක්ෂණ නිලධාරියෙක් අන්දමන් වුණා. මෙතුමා මේ වෙන තැනකට යාම පිළිබඳව. නමුත් එතුමා ආවා. ඇවිල්ලා රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා අනිත් නිලධාරින් අපේ ලංකා නියෝජිත කණ්ඩායමත් එක්ක ඉඳගෙන එතන මේ භෝජන කටයුතු කරලා ඉවර වෙලා එතනින් එළියට ඇවිල්ලා එතන ලස්සන තැනක් සුන්දර තැනක් ගල් පඩි බෙලවල් වගේ තිබ්බා. එතුමා එතන බිම ඉඳගෙන මිනිත්තු 10-15ක් හිටියා. ඉතින් මට තේරුණා මේ වගේ අවස්ථාවක මෙවැනි දෙයක් කරන්න එතුමාට ලැබෙන්නේ බොහොම කලාතුරකින් කියලා. ඉතින් ඒ ආස්වාද ඒ අවස්ථාවේදී මේ ආස්වාදය ලබා ගැනීමට එතුමා කල්පනා කරන්න ඇති. මිනිත්තු 10කින් විතර පස්සේ අපි නැගිටලා අපෝ රැස්වීම ශාලාවට ගියා. ඒ වගේම ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ විදේශ ප්‍රතිපත්තිය තුලදී එතුමා සිතුවා ශ්‍රී ලංකාවේ අපි බටහිර පැත්තට තමයි වැඩිපුර නැඹුරුවක් තියෙන්නේ කියලා බටහිර රටවල් පැත්තට. එතුමා හිතුවා
අග්නිදිගාසයා පැත්තටත් අපි යොමු වෙලා එහෙත් සමන්තා ගොඩනගා ගන්න ඕනේ කියලා. ඒක විශේෂ කාරණයක් ඒ කාලේදී. තවමත් එහෙම දෙකල මම දන්නේ නැහැ හරියට කියන්න. සාමාන්‍යයෙන් අපි බටහිර රටවල සමග තමයි ගනුදෙනු කරන්නේ. ගනුදෙනු කරන්නේ ඒක සාමාන්‍ය චාරිත්‍රයක්. ඒ අතරතුර අපිට මේ අග්නිදිගාසය වේ රටවල් ඒ වගේ රටවල් සමග තියෙන සම්බන්ධය සුළුයි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තේ LTTE. ඒ රටවල් වල ඒගොල්ලන්ගේ කණ්ඩායම් පදිංචි කරලා ආයුධ මිලදී ගැනීම වගේ කටයුතු වලට ඒගොල්ලන් යෙදී හිටියා. ඔය කාරණේ පිළිබඳව කල්පනා කළ යුතුමා කිව්වා අපි මෙහෙම සංචාරයක් කරමු ඒ රටවලට. අපි ලංකාවෙන් කවදාකවත් ඉදේශ තුමේ ගිහිල්ලා නැති රටවල් තියෙනවා. එහෙම සංචාරයක් කරමුයි කියලා. ඊට පස්සේ අමාත්‍යාංශයේ සංචාරය ගැන කටයුතු කළා. පළවෙනිම යන්න එක තියෙන එක මෙතන තමයි තායිලන්තේ. තායිලන්තෙට ගියා. ඒ නිලධාරීන් සමග සාකච්ඡා කළා. ලාඕසෙට ගියා. කම්බෝජයට ගියා. ඊට පස්සේ වියට්නාමයට ගියා. ඔය අතරතුරේදී තමයි එතුමාගේ කිඩ්නිය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන යම්කිසි රෝගයක් ඇති වුණේ. ඊට පස්සේ අසනීප වුණත් එතුමා ළඟට ආවෙන් පස්සේ කල්පනා කළා මේ තියෙන සම්බන්ධය තර කිරීම අවශ්‍යයි කියලා. එතකොට කිව්වා මේ අපි හැමදාම අපි අනුන්ගෙන් ස්කෝලර්ෂිප් ඉල්ලගෙන අපි එක එක රටවල් වලට යන්න උත්සාහ කරනවා. ලංකාව වෙනත් විදිහකට කල්පනා කරන්න ඕනේ. අපිත් අසල් වැසි රටවල වැසියන් සමග සුහදව කටයුතු කළ යුතුයි. ඒකෙන්ද අපිත් මේ ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කරමු ඒ රටවල් සමග තියෙන සම්බන්ධතා තර කර ගැනීම කියලා. ඒ වගේ කාර්යයක් එතුමා ඉටු කළා. ඒ වගේම අසල් වැසි රටවල් වලින් ශිෂ්‍යයන් ලංකා විශ්වවිද්‍යාලයට ඒමට කටයුතු කිරීමට එතුමාට හැකි වුණා. ඒ අපේ වීදමින් කරපු කාර්යයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාව තුල LTTE සංවිධානයෙන් බෝම්බ පුපුරවීම් සිදු කරනකොට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා. එහෙදි ඉතාමත් දැඩි තීරණයක හිටියා ලක්ෂ්මන් කදිරගාම මහතා. එතුමා බලපෑම් කළා ඇයි ලංකාවට එන්න බැරි මේගොල්ලන්ට කියන එක. එහෙදිත් සුවිශේෂී සිද්ධියක් සිද්ධ වුණා. ඔය සිද්ධිය සිද්ධ වුණේ මං හිතන හැටියට 1996 තරම. ලංකාවේ තරගාවලියකට එන්න ඒමට ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් කණ්ඩායම ඒමට සියලුම කටයුතු සූදානම් කරලා තිබ්බා. නමුත් එම කණ්ඩායමේ නායකයා ෂේන් වෝන් තීරණය කළා ලංකාවට ඒම ඒගොල්ලන්ගේ ආරක්ෂාවට අහිතකර දෙයක් කියලා. එහෙම කල්පනා කරලා ඒගොල්ලන් එන්න බෑයි කියලා කිව්වා. මේ පිළිබඳව සාමාන්‍යයෙන් කුපිත නොවන ලක්ෂ්මණ කදිරාම ඇතිතුමා තර්මක් කුපිත වුණා. ඒ කරලා සඳහන් කළා මේ ෂොපින් වලට යන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් සිසිස් ඒ වගේ පුද්ගලයක් කියලා එයාට මේ සඳහන් කළා. ඔය දෙබස් වීම ටිකක් දුරට ගියා. දුර ගියන් පස්සේ ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිතුමත් ඔකට සහභාගී වුණා. ඒ ඇමතිතුමයි මේ ඇමතිතුමයි අතරත් ඔය පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. පස්සේ ඒ දෙපළම තීරණය කළා මේ වගේ දෙයකට අමනාප වීම සුදුසු නැහැ. ඒක හින්දා මේක කූල් ඩවුන් කරන්න සුදුසු දෙයක් කියලා. එහෙම තීරණය කළාන් පස්සේ ඇමතිතුමා කැන්බරාවල තියෙන අපේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කිව්වා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිතුමාට මල් කලඹක් යවන්නයි කියලා. ඒක පිළිබඳව අපි කල්පනා කළා මේක යුතු කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද කියලා. නමුත් ඉතින් ඇමතිතුමා කිව්වෙ හින්දා
ඒක යවුවා. ඉතින් අයින් අපි හිතුවා මේක සමතේකට පත් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ සමතේකට ඒ ප්‍රශ්නේ ඇති වුණා ඊට පස්සේ. නමුත් පසුගිය අවස්ථාවකදී එතුමා මේ ගැන කියන කාලීදී මට මතයි කියනවා we send flowers to CCs only කියලා. ඒ කියන්නේ ඒ එමෙතුමත් හාසියට ලක් කළා. මොකද ඒ ගත්ත තීරණය පිළිබඳ එතුමාගේ තිබ අකමැත්ත කිපීම පිළිබඳව. පෙර කිසි දිනක දේශපාලනයට ක්‍රියාකාරීව සම්බන්ධ නොවූ කතිර් කාමර කිසිදු රැලියකට පවා සහභාගි නොවි පොදුජන එක්සත් පෙරමුණින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1994 දී පාර්ලිමේන්තුවට තීරීපත් වුණා. කිසිදු දේශපාලන අත්දැකීමක් නොවුවද එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වූයේ කතිර් කාමර මහතායි. 2001 වසරේ එම ආණ්ඩුව පරාජයට පත්වීමත් සමග කතිර් කාමර මහතා ජනාධිපතිනියගේ විදේශ කටයුතු පිළිබඳ විශේෂ උපදේශකවරයා ලෙස කටයුතු කළා. ලක්ෂ්මන් කතිර් කාමර අමාත්‍යවරයා තමන්ගේ ආරක්ෂාව පිළිබඳව තැකීමක් කළාද? ඔව්, දැන් අපි හැමදෙනාම දන්නවා ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා LTT ත්‍රස්තවාදීන්ගේ පළවෙනිම ටාගට්යක් විදිහට හිටියේ. ඒකට හේතුව තමයි ඔහු විදේශ අමාත්‍යවරයා විදිහට LTT තහනම් කිරීමට කටයුතු කිරීම, විශේෂයෙන් පිටරටවල් එක්ක, ඇමරිකාව, එංගලන්තේ රටවල් එක්ක. ඒ වගේම ඔහුගේ දමිළ සම්බන්ධය ඒක LTT ලොකු ප්‍රශ්නයක් විදිහට තිබුණා. ඉතින් අපි දැනන් හිටිය ඔතුමා ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවේ ඉහළම ස්ථානයේ ඉන්න කෙනෙක් කියලා. ඉතින් ඔහුගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන්ම ලංකා රජය ගොඩක් කැපවීමෙන් කටයුතු කරා. අතරම හොඳ කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ ඒ අවශ්‍ය පුද්ගලින් දීලා තිබුණා. ඒ වගේම පිටරටක ගියාම මට මතකයි ඉන්දියාවට ආවම ඉන්දියාව ඉතාමත්ම හොඳ ආරක්ෂක වළල්ලක් එතුමා සඳහා යොදවා තිබුණා. එතුමාට හොඳ ආරක්ෂාවක් ලබා දීලා තිබුණා රජයෙන්. එතුමා තමන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළාද? මෙහෙමයි, අන්තිම කාලෙදී ඔහු ඒ ආරක්ෂාව ගැන ඒ තරම් තැකීමක් කරේ නැහැ මට තේරුණු විදියට. මොකද මා මේ කියන්නේ එතුමා එක්ක සෑහෙන කාලයක් ඉඳලා ඊට පස්සේ මගේ අවුරුදු තුනමාර ඉවර වෙලා මම ලංකාවට ඇවිල්ලා ලංකාවේදීත් එතුමා හැමතිස්සෙම එතකොට මම සයුර නායකාවේ අනිල්දාරි විදිහට හිටියේ. ඒ ඉන්නකොට තමයි අගෝස්තු මාසේ 12 වෙනිදා 2005 සිතුරාදා දවසක් එදා එතුමා ත්‍රස්තවාදී LTT ත්‍රස්තවාදී ස්නයිපර් ප්‍රහාරයට අහු වුණේ. අන්තිම මාස 3-4 වගේ ඔහු ඒ තමන්ගේ ආරක්ෂාව ගැන ඉතාලම් තැකීමක් කරේ නැහැ. මා හැබැයි තව අසාතීන දෙයක් තමයි එතුමා තමන් සමග වැඩ කරන පුද්ගලයන් තමන්ගේ වාහනේ එක්කගෙන යන්නේ නැහැලු. ඊට හේතු වශයෙන් එතුමා කියන්නේ මට මොකක් හරි කරදරයක් වුණොත් ඒ අහිංසක මිනිස්සුත් ඒකට ගොදුරු වෙනවා කියලා. එහෙම දෙයක් සඳහන් වෙනවා. ඒ පිළිබඳ ඔබතුමා දන්නවා. ඔව්, ඒක ඇත්ත. ඒක එහෙම තමයි තියුනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට සාම සාකච්ඡා තියෙන කාලේ ඔහු හම්බෙන්න ආව දමිලයි. විශේෂයෙන්ම සිංගප්පූරුවේ ඉඳන් ඔහු හම්බෙන්න ආව චාල්ස් ඥානකෝන් කියලා පුද්ගලෙක්. එයා හැම හැමතිස්සෙම එතුමාට කිව්වේ ඔබතුමා LTT එක කොයිලේවත් මරන්නවත් අනතුරක් කරන්නවත් ඔබතුමාට කරන්න යන්නේ නැහැ. මොකද හේතුව එහෙම කරොත් ඒක තමයි LTT අවාවේ. ඒකේ අය දන්නවා. එහෙනම් ඔබතුමාට අනතුරක් කරන්න නැහැ කියලා. ඒක ඒ විදිහට කිව්වහම මම හිතන්නේ එතුමා තමන්ගේ ආරක්ෂාව ගැන තරම්ම සැලකිලිමත් වුන්නේ නැහැ. නමුත් මම කියන්න ඕනේ ඔහුට දීලා තිබුණේ කමාන්ඩු නිලධාරීනු ඒ වගේම ඒ කමාන්ඩු බටේනුත් ඉතාම කැපවීමෙන් තමන්ගේ රාජකාරිය කරා. ඒ අවාසනාවන්ත සිද්ධිය දවසේ ඇත්තටම මොකක්ද වුනේ? ඔව්, එදා මට මතක විදිහට සිකුරාදා දවසක් මමත් වැලිසර නාවික කඳවුරට ගිහිල්ලා තියුනේ අපේ වොලිබෝල් තරගයක් තියුනේ ඒක බලන්න. ඒත් ඇයි රාත්‍රියේදී දැනගන්න ලැබුණේ එතුමාට වෙඩි තිබ්බා කියලා. එදා ඇත්තටම කදිරගම මැතිතුමා ඉස්සෙල්ලා VMICH එකේ තිබිච්ච මාකර උත්සවයකට සහභාගී වෙලා එතනින් පස්සේ නැවත ඔහුගේ නිල නිවාසයට ඇවිල්ලා නිල නිවාසයට ආවට පස්සේ එතුමාගේ
පුරුද්දක් තිබුණා හැමදාම පුළුවන් හැම වෙලේම මේ නිවාසයට ඇවිල්ලා එතුමාගේ පෞද්ගලික නිවාසයට ඇවිල්ලා ස්විමින් පූල් එකේ පැයක් ස්විම් කරන්න රැය වෙලා හරි එක කරනවා මේකට හේතුව තමයි එතුමා ජීවත් වුණේ එක වකුගඩුවකින් ඉතින් ඒ වකුගඩුවක් එක වකුගඩුවක් තියෙන කෙනෙක්ට ඇඟේ දාඩිය හෙලන්න ඕනේ ඉතින් ඒකට හොඳම දේ තමයි පිහිනුම තමයි හොඳම ව්‍යායාම ඉතින් මම හිතන්නේ එල්ටීටී එකත් ඒක බලාගෙන ඉන්නේ නැති තමයි ඒ ප්‍රහාරයට ඒ විදිහට සැලසුම් කරන්නේ ඉතින් එදා ඒ උසයෝල්ලා ගිහිල්ලා තමගේ නිලනියවසෙට ඊට පස්සේ මම දන්නා විදිහට ඒ හිටපු ආරක්ෂක නිලධාරීන්ගේ ජේෂ්ඨ නිලධාරියාට පොතක් දුන්නා මම හිතන්නේ එතකොට එතුමාගේ ඉන්දියන් යාළුවෙක් ඇවිල්ලා හිටියා යාට පොත ගිහිල්ලා දෙන්න මේ තාජ් සමුද්‍ර හෝටලෙට දීලා අනික් නිලධාරිය එක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියුනේ ස්විමින් කරන්න ඒ අවස්ථාවේ තමයි වෙඩි පහරට ලක් වුනේ මේක සැලසුම් ගත විදිහටද සිද්ධ වෙලා තියෙන්නේ මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක්ද ඔව් මේක ඉතාම දීර්ඝකාලීන ඉතාම සැලසුම් සහගතව කරපු ප්‍රහාරයක් ඒ වගේම මිනිමැරුමක් ඒකට හේතුව තමයි ඉස්සෙල්ලම මේ අය එතුමාගේ දිනචරියාව යන එන තැන් ගැන ඉතාම හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා ඊළඟට ඒ අය දැනගෙන දැනගත්තා මෙතෙන්ට එනවා කියලා ස්විමින් කරන්න එතකොට මේ අවට තියෙන්නේ අවට තියෙන ගෙවල් පෞද්ගලික ගෙවල් මෙතනින් එහා පැත්තේ ඒ ගෙදර උඩ තට්ටුව වැඩි පාවිච්චි කරන්නේ එතනින් බැලුවාම මේ ස්විමින් පූල් එක පේනවා දැන් නම් පේන්නේ නැහැ ඇත්තටම මේ අඹ ගහ සැහෙන උඩට හැදිලා දැන් මේ කාලේ පේනවා දැන් අපි කතා කරන්නේ අවුරුදු 15කට කලින් වෙච්ච දෙයක් ගැන ඉතින් ඒ එතනින් බලලා ඒකේ ජනේලයේ තියෙන උඩ තියෙන ග්‍රිල් එකෙන් මේගොල්ලෝ බලලා එතනින් හොඳට පේනවා කියලා දැනගත්තට පස්සේ ඒ ග්‍රිල් එකේ උඩ ඉඳන් වෙඩි තියන්න පුළුවන් විදිහට සීට් එකක් හදලා තිබුණේ. ඒ උඩ තට්ටුවට යන්න එළියෙන් පඩිපෙළක් තියෙනවා. ඒ පඩිපෙළෙන් උඩට ගිහිල්ලා එයා දැනගත්තා එතෙන්ට ගිහිල්ලා එතන ඉඳන් විශේෂ ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් කියලා. ඒ අනුව එතන ලෑස්ති කරලා ස්නයිපර්ලා ලෑස්ති කරලා එතෙන්ට අවශ්‍ය ඒ ග්‍රිල් එක උඩ ඉඳන් වෙඩි තියන්න අවශ්‍ය ස්ට්‍රක්චර් එක ඊට පස්සේ ඒක උඩ තියෙන සීට් එකේ ඔක්කොම කෑල්ලෙන් කෑල්ල හදලා ගෙනල්ලා හයි කරලා තමයි ලෑස්තිලා හිටියේ. ඒ වගේම මේ ස්නයිපර් ප්‍රහාරයේදී ඒ පාවිච්චි කරපු ස්නයිපර් වෙපන් එකට ඒගොල්ලෝ සයිලන්සර් එකකුත් දාලා තමයි වෙඩි තියලා තිබුණේ. ඉතින් සද්ද ඇයි මේ සිද්ධ කරන්නේ? සද්ද වටේ ඉන්න අයට සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ. විශේෂයෙන්ම ආරක්ෂක නිලධාරීන්ටම සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ. එතකොට මම දන්නා විදිහට එදා කදිරගම මහත්තයා එදා හවස රෑ ඇවිල්ලා පිහිනුම් ඉවර වෙලා එළියට ඇවිල්ලා මෙතනින් මේ මෙතෙන්ට ඇවිල්ලා මේ අපි ඉන්න ස්ථානේ මේ ස්ථානට ඇවිල්ලා තමන්ගේ අර නානකොට දාන ඒ ඇඳුම ඇඟේ දාගෙන මම හිතන්නේ ඒ වෙලේ කදිරගම මැතිණිය මෙතන එහා පැත්තේ අර අර්ලියක හරිය වගේ ඉඳලා තියෙන්නේ මේ පැත්ත හැරෙනකොට අපහු ඒ පැත්ත හැරෙනකොට තමයි වෙඩි තියලා තියෙන්නේ වෙඩි උණ්ඩ පහක් තියලා තියෙනවා පළවෙනි උණ්ඩය ඉතාම හොඳින් වෙඩි තියලා තියුණා ඒක පපුවට පපුවේ ඒක ඇත්තටම හදවතේ තියෙන මේ නාට්‍රිස් යන එතෙන්ට තෑ වැදිලා තියුණා ඒ කියන්නේ ආට්‍රි දෙකම කඩාගෙන යන දෙවෙනි එක එතුමා වැටෙනකොට බඩට තමයි වැදිලා තියෙන්නේ ඊළඟට ගහපු තුන මෙතන බිත්තියේ තියෙනවා ඒ වෙඩිත්ත පාරවල් තාමත් ඉතින් එතකොට සද්දයක් ඇහුන්නේ නැහැ හැබැයි මේ කදිරගම එතුමා වැටෙනකොට මැතිණිය දැකලා කෑ ගැහුවා අන්න ඒ කියන්නේ මැතිණි හිතුවේ මේ කලන්තේ දාලා හරි මොනවා හරි ඒ වගේ ෆේන්ට් වුණා වගේ කියලා හැබැයි මේ අපිට පිටිපසින් පෙනෙන ප්‍රදේශයේ ඉඳලා තියෙන ආරක්ෂක නිලධාරිවරේ ඔව් මේ වටේම ආරක්ෂක නිලධාරිය වුණාට එයාට සද්දය ඇහෙන්නේ නැහැ එයා වැටෙනකොට තමයි කෑ ගහනකොට තමයි එයා කලබල වෙලා මෙයා අරගෙන පුළුවන් තරම් ඉක්මනින් කදිරගම මැතිණිය ඇවිල්ලා රෝහලට ගෙනින් බේරා ගැනීමට බැහැ මොකද ගහලා තියෙන චොට් එක අනුව පපුවේ ඇත්තටම මටේ ආරංචි හම්බුණාට පස්සේ මම වැලිසරින් ඉඳන් ආව එනකොට කොළඹ මෝචරි තමයි ඒ වඩි එක තිබුණේ එතකොට මැඩම් ඇවිල්ලා ඔක්කොමලා ගිහිල්ලා මෝචරියෙන් ලෑස්ති කරනවා ඒක මල් ශාලාවට බාර දෙන්න ඉතින් ඒ කියන්නේ පපුව ඇරලා තියෙන වෙලාවේ මම දැක්කා හරි ලංකාවම ට කීර්තියක් ගෙනා
එතුමාගේ කීර්තිය පටන් ගත්තේ 1948 දී. ශ්‍රී ලංකාව නිදහස් හම්බෙනකොට නිදහස හම්බෙන දවසේ රාත්‍රියේ රාත්‍රි 12ට මේ නිදහස් චතුරස්‍රයේ සිංහ ජජය උස්සනකොට රටේ පැති හතරකින් ඒ කාලේ හිටපු හොඳම ක්‍රීඩකයන් හතර දෙනෙක් සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ග ඒ අය සංදේශයක් අරගෙන ඒ තන්දේ අරන් ඇවිල්ලා ඩීඑස් සේනනායක මැතිතුමාට බාර දුන්නා. ඒකේ බර්ග අයගෙන් සංදේශය ගෙනාවේ අපි හැමෝම දන්න ඩන්කන් වයිට්. ඊළඟට සිංහල අයගෙන් මම හිතන්නේ විජේසිංහ කියලා මැතිතුමෙක්. ඊළඟට ඉස්මයිල් කියලා මැතිතුමෙක් මුස්ලිම් අයගෙන් ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා අවුරුදු 16ක ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු ඒ මල්ල ක්‍රීඩා අංශයේ නායකයා තමයි දෙමළ අය වෙනුවෙන් ඒ සංදේශය අරගෙන ඉතින් එදා ඉඳන් එතුමා අපේ වංශ කතාවේ අපේ ඉතිහාසයේ ලියවිච්ච නමක් ඒක පරිච්ඡේදයක් ඒක පරිච්ඡේදය එතනින් නැවතුනේ 1950 දී එතුමා යුනිවර්සිටි එකට ගිහිල්ලා කොළඹ සරසවට ගිහිල්ලා ඊට පස්සේ ලෝ කොලෙජ් එකට ගිහිල්ලා ඊට පස්සේ කොළඹ සරසවේ ඉන්නකොට 51 සහ 52 ඉන්දියාවට ගියා මල්ල ක්‍රීඩා සඳහා ඉන්දියාවේ සියලුම යුනිවර්සිටිස් එක නැත්නම් විශ්වවිද්‍යාල එක තිබ්බ අන්ත විශ්වවිද්‍යාල එකේ 110 මීටර 110 කඩලු පැනින් ප්‍රති පැනීම ඒ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්න. ගොඩක් අය කියනවා එතුමා 1952 විභාග වලට වාඩි වෙන්නේ නැතුව ඒ අවුරුද්දේ ඔලිම්පික් එකට ගියා නම් එතුමාට ඔලිම්පික් පදක්කමක් ලං කරනවා ඊට වගේ දිනා ගන්න තියුණා කියලා. ඒ පිළිබඳව ඒ කාලේ හිටපු ඒ දක්ෂ ක්‍රීඩකයන් කියනවා. ඉතින් එතනින් පස්සේ ලංකාවේ ලෝයර් කෙනෙක් නීතිඥෙක් විදිහට මෙයා එලා ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ගිහිල්ලා එහෙත් ඇස්ත්‍රියල තමයි විදේශ ගත වෙලා අපේ ඉන්නකොට නීතිය ගැන කටයුතු කරමින් තමයි චන්ද්‍රිකා වණ්ණාරනායක කුමාරතුංග මැතිණිය එතුමාට එන්න කිව්වේ ලංකාවට දේශපාලන සම්බන්ධයෙන්. එදා විදේශ ඇමතුමා ඉතින් අපි තරුණ මම මේ කතා කරන්නේ අවුරුදු 15කට ඉස්සෙල්ලා 16කට ඉස්සෙල්ලා වෙච්ච දේවල්. ඉතින් අපි ඒ කාලේ ඒ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් එක්ක කටයුතු කරන්න ලැබීම අපිට හරිම ආඩම්බරයක්. වාග්යක්. වාග්යක්. ඒ වගේම එතුමාගේ තිවිච්ච ගතියක් තමයි තමන්ගේ යටතේ ඉන්න අයව පුහුණු කිරීම. දැන් අද මේ ලෝකේ හැමතැනම ඉන්න අපේ තානාපති නිලධාරීන් සහ නිලධාරිනියන් විශේෂයෙන්ම තානාපති වරුන් සහ ධනපති වරුන් සහ වරියන් එතුමා මේ තානාපති සේවයට බදවා ගත්තා. එයාගේ හැම කෙනෙක්ගෙම තියෙන්නේ එතුමාට පියෙකුට තියෙන ගෞරවය. මට පෞද්ගලිකවත් එතුමා මාව හමුදාවක ජීවත් වෙන්න ඕන හැටි විශේෂයෙන් විදේශ ප්‍රතිපත්ති කොහොමද හමුදාවල ඉන්නකොට ඒක අනුගමනය කරන්න කියලා සෑහෙන පුහුණුවීමක් ලබා දුන්නා. ඒ එතුමාට අපි හැමතිස්සෙම ණයගතිය. එතකොට මෙතුමාගේ මේ දිනචරියාව වෙනස් කරන්නට කියලා ආරක්ෂකංශ වලින් උපදෙස් ලබා දීලා තිබුණ නැද්ද? නෑ මෙහෙමයි දැන් දිනචරියාව කියන්නේ මෙහෙමයි දැන් එතුමා සමහර වෙලාවට ස්විමින් කරන්නේ උදේට. තමයි හවසට. හැබැයි කොයි වෙලේ හරි එදා එක්සයිස් එකක් කරන්න බැරි වුණා මෙතෙන්ට එනවා ස්විම් කරන්න. මේක තමයි ඒක අඩුපාඩුවක් තියෙන්නේ. දෙවෙනි ආරක්ෂක අංශයේ අඩුපාඩු තියුනේ නැහැ කියලා කියන්න බෑ. අඩුපාඩු තියුණා. නමුත් මේ තුමා මේ විශේෂයෙන්ම සීස් ෆයර් එක තියෙන අතරේ ඒ කාලේ අතරම ලංකාවේ අපි මේ සාම සාකච්ඡා වලට යන කාලේ ඒ කාලේ ඒ වගේම අර චාල්ස් ගානකෝන් ඇවිල්ලා කිව්වට පස්සේ එමෙතුමාට මෙහෙම ඔබ කවදාවත් එල්ටීටී මරන්නේ නැහැ කියලා මම හිතන්නේ එතුමා ආරක්ෂාව ගැන තිවිච්චේ තිබුණ එතුමාගේ සැලකිල්ල ටිකක් අඩු වුණා කියලා තමයි මට නම් තේරෙන්නේ. ලක්ෂ්මන් කදිරගාම මහතා අද සිටියා නම් එතුමාට අවශ්‍යතාවය තිබුණේ එල්ටීටී එක ඉවර කරලා මේ රටට සාමයේගේ මම හිතන්නේ ඊට වඩා එහා එතුමාගේ කිසිම අදහසක් තිබුණේ නැහැ කියලා. හැබැයි එතුමා ඉතාම කැමති උගන්නන්න කනිෂ්ඨයින්ට විදේශ සේවයේ ඉන්න කනිෂ්ඨයින් උගන්න අපි මේ කතා කරන්නේ
අවුරුදු 15කට ඉස්සෙල්ලා වෙච්ච දෙයක්. ඉතින් අපිත් දැන් විශ්‍රාම ගිහිල්ලා වයසට ගිහිල්ලා කදිරගම් මහත්තයා එතකොට ගොඩක් අපිට වඩා වයසයි. ඉතින් එතුමා සමහර විට හිටියා නම් ඉතින් ගුරුවරයෙක් වශයෙන් තමයි එතුමාගේ ජීවිතයේ ඉතුරු කාලේ ගෙවන්න අදහස තියුනේ. හැබැයි එතුමාගේ තියුන තීරණාත්මකම දේ තමයි එතුමාට අවශ්‍යතාවය තියුණා මේ LTT එක නැති කරලා රටට ත්‍රස්තවාදී නැති කරලා රටට සාමය කිය. Legends of Politics. Legends of Politics. කතිර් කාමර LTTE සංවිධානයේට එරෙහිව බණ්ඩාරනායක ආණ්ඩුව කෙන කිය ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට ඔහු අකණ්ඩව සහයෝගය ලබා දුන්නා. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ධුරය සඳහා ඔහු ඉදිරිපත් වූයේ 2003 වසරේ නොවැම්බර් මාසයේ 20 වෙනිදායි. බෞද්ධයින්ගේ සුවිශේෂී දිනයක් වූ වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර සැමරුම් දිනයක් බවට පත් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන ආ ඔහු උපතින් කතෝලික භක්තිකයෙක්. වෙසක් දිනය ජාත්‍යන්තර ආවර්ජන දිනයක්. ඒ විදිහට කිව්වේ ඉන්ටර්නැෂනල් ඔබ්සර්වන්ස් ඩේ එකක් විදිහට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1999 මං හිතන්නේ දෙසැම්බර් වල සම්මත කළා. ඒකට මුල් ඒක යෝජනාව ඉදිරිපත් කරේ ඒ කාලේ විදේශ ඇමති තුමා විදියට හිටපු මමත්තේ අමාත්‍යංශයේ ලේකම් විදියට හිටියා. ඊට ටිකකට පස්සේ ලක්ෂ්මන් කදිරගාම තුමා තමයි ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළේ. ඒක විශේෂ වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඒක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මුතිවාදී විදියට, ඒ කියන්නේ ඒකමතිකව ඡන්දයක් නැතුව අනුමත කරපු යෝජනාව. අනිත් එක යෝජනාව සහ ඒක අනුමත වීම කදිරගාම ඇමතිතුමාගේ රාජ්‍යකරණයේ රාජ්‍ය තාන්ත්‍රිකයේ තියෙන එතුමා තුළ තිබුණු සංකල්පයේ පිළිබිඹුවක්. මොකද එතුමා හිතුවා මේක මේ බෞද්ධ රටවල් පමණක් යෝජනා කරලා කළ යුතු දෙයක් නෙමෙයි. මොකද බුද්ධ ධර්මයේ තියෙන ආචාර ධර්ම පදනම විශ්වීය දෙයක්. ඒ කියන්නේ ලෝක සර්ව ලෝක දෙයක්. ඒ නිසා අපි බෞද්ධ නෝන රටවල වලත් සහයෝගය මේකට ගන්න ඕන කියලා. ඒ කියන්නේ මං හිතන්නේ ඉතා කලාතුරකින් වෙන දෙයක් මෙවැනි ආගමික වැදගත්කමක් ඇති දිනයකට ඒ ආගමට අයත් නෝන රටවලුත් එකතු වෙලා තමයි මේ යෝජනාව ඉදිරිපත් කළේ. ඒ කියන්නේ මට මතකයි හොඳටම මම ඒ කාලේ ජිනීවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තානාපතිවරයා අපි හැමෝම කදිරගම එතුමාගේ හේවි මෙයටතේ ඒකට අනිත් රටවල් එක්ක ලොබි කරා. ඒ කියන්නේ මේ මේ මේක මේට ඒගොල්ලන්ව උනන්දු කරා. මධ්‍යම ආසියාවේ රටවල්, ඈත ආසියාවේ රටවල්, ඊළඟට සමහර යුරෝපීය රටවල් පවා මේකට සහයෝගය දුන්නා. සහයෝගය දීලා තමයි ඒක මේ අනුමත කළේ. ඉතින් ඒ අනිත් අතින් ඒක දේශීය වැදගත්කම තිබුණේ මේ රට ඇතුළෙත් කදිරගාම ඇමතිතුමා එයා ද්‍රවිඩ සම්භවයක් තියෙන මිනිසෙක් වුණත් එයා වැඩ කරේ මේ සර්ව ආගමික සර්ව ජනකොටස් වලටම පොදු භූමිකාවක් ගොඩනැගීම සඳහා. ඉතින් ඒ දෙක නිසා ඒක ඉතා මේ සුවිශේෂී දෙයක් විදිහට මම දකින්නේ. එතුමා තමන්ට මෙච්චර මරණ තර්ජන තියනවා කියලා දැනගෙන කිසිම වෙලාවකදී එතුමා බය වුණේ නැහැ. එතුමා පසුබට වුණේ නැහැ. තවත් සුවිශේෂී දෙයක් තමයි එතුමා ගමන් කරපු රථය තුළ තමන්ගේ සේවකයන්ව රැගෙන යාමක් සිද්ධ කළේ නැහැ. ඒක පැහැදිලිවම එතුමාට ගත තීරණයක් බවට කියන්න පුළුවන්. කාරණය මොකද එතුමා දන්නවා එතුමා ඉලක්කයකට යොමු වෙලා තියෙන්නේ. එතකොට
එතුමා සමඟ වැඩ කරන නිලධාරීන් එම රටේම ගමන් කළහොත් ඒගොල්ලන්ගේ ජීවිත වලට පවා තර්ජන ඇති විය හැකි බව එතුමා අවබෝධ කරගෙන හිටියා. ඒ හින්දා කිසිම අවස්ථාවකදී එතුමාගේ වාහනයෙන් වෙන නිලධාරීන් ගෙනියුවේ නැහැ. ඒ වාහනයට පිටිපස්සේ හැරි ඉස්සරහෙන් හැරි වෙන වාහනයක නැගිලා අපි ගමන් වල යෙදුණා. ඒ වගේ නිලධාරීන් පිළිබඳ තම සමග සේවක වැඩ කරන සේවකයන් පිළිබඳව නිසි අවබෝධයක් ඒ පිළිබඳ ආකල්පයක් ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳව අවබෝධයක් එතුමාට තිබුණා. ඒ වගේ කටයුතු කරන මම නම් මගේ අවුරුදු 40කට ආසන්න කාලයක් විදේශ මාත්‍යාංශයේ කටයුතු කරලා තිනවා. ඒ වගේ පියවරක් ගත්ත වෙනත් අවස්ථතුමෙක්ගෙන මට කල්පනා කරන්න අමාරුයි. ඒ වගේම සතුරෙක් වුණත් ලෙඩෙක් වුණොත් අපි උදව් කරනවා. ඒ ප්‍රතිපත්තිය ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යවරයා තුලත් තිබුණා. ඒකට හොඳම නිදර්ශනයක් ඔබතුමා සතුවක් තියෙනවා. අපි ඒකත් සඳහන් කරමු. ඔව් ඒකත් සිද්ධ වෙන්න ඇත්තේ මට හරියට 1998 වර්ෂයේ වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ අවස්ථාවේදී මම විදේශ මාත්‍යාංශයේ යගේ මේ ඩිරෙක්ටර් ජෙනරල් අධ්‍යක්ෂ ජෙනරල් හිටියට කටයුතු කළේ යම් කිසි පණිවිඩයක් යම් කිසි තැනත් එක්කින් එතුමාට ලැබුණා. ඒකට රසීමකට එතුමාට හම්බ වෙන්න අවශ්‍ය වුණායි කියලා කිව්වා. ඒ තැනත්තා එතුමා සමග හමු වෙන අවස්ථාවේදී මටත් එම රසීමට එන්නයි කියලා එතුමා කිව්වා. ඒ අවස්ථාවේදී අපිට පැහැදිලි කරලා දුන්නා LTT සංවිධානයේ බලගතු තනක් දරන එවක වන්නි ප්‍රදේශයේ ජීවත් වූ ඇන්ටන් බාලසිංහම් මහතා උග්‍ර ලෙසට මේ වකුගඩු ප්‍රශ්නයක් තිබෙනවා. රෝගීක් බවට පත් වෙලා කියලා එතුමාගේ ජීවිතේ පවා අනතුරේ තිබෙන බවක් සඳහන් කළා. ඒ පිළිබඳව එම තැනත්තාට විදේශගත වී ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න උදව් කළ හැකි දෙයි කියලා ඒ රැස්වීමේදී ඒ ආපු තැනත්තා ඇහුවා. එතුමා ගැන කල්පනා කළා. කරලා මගෙන් ඇහුවා මේ පිළිබඳව මොකද්ද කියන්න තියෙන්නේ යමක් තියෙනවද කියලා. ඉතින් මම කල්පනා කරලා කිව්වා මේ අපි සටන් වදින එකක් සටන් වදින අවස්ථාවේදී තුවාල ලැබෙන එකත් සාමාන්‍ය සිද්ධාන්තයක්. තුවාල ලැබුණ කට්ටියට හිංසා නොකර ඒගොල්ලන්ට ප්‍රතිකාර කිරීමත් අපේ සාමාන්‍ය පිළිගත් චාරිත්‍රයක්, රටේ ලෝකයේ පිළිගත් චාරිත්‍රයක්. ඉතින් එවැනි කෙනෙකුට මෙවැනි අවස්ථාවකදී අර විදිහේ උපකාරයක් කිරීම අපේ මනුසත් බව ට අදාළ දෙයක්. මම හිතන ආකාරයට ඒ කිරීමෙන් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් රටේ නාමයට කීර්තියක් ඇති වෙන්න පුළුවන් දෙයක් හැටියට මම කිව්වා. එතුමා මේ ගැන පොඩ්ඩක් කල්පනා කළා. ඊට පස්සේ කිව්වා එහෙනම් ජනාධිපතිතුමියට මේ ගැන සඳහන් කරන්න ලිපියක් ගේන්නයි කියලා. මම ගිහිල්ලා ඒ ලිපිය මමම ලිව්වා. ඒ ලිවීම කියවලා මම හිතන හැටියට යමක් වෙනස් කිරීමක් සමහරට සිද්ධ කරන්න ඇති. ඊට පස්සේ ඒ ලිපිය අත්සන් කරලා අපි ජනාධිපති කාර්යාලයට ඇරියා. නමුත් යම් කිසි කාරණාවක් හින්දා ඒ විදිය ඒ බලාපොරොත්තු ආකාරයට රජයේ මැදිහත් වීමකින් එතුමා රටින් බැහැර කිරීමට හැකියාවක් අපට ලැබුණේ නැහැ. වෙන ආකාරයකින් බාලසිංහ මහත්තයා රටින් පිට වුණා. නමුත් ඒකෙන් පෙනෙන්නේ අර හියුමේන් ක්වලිටි ඒ ගුණය තමයි පෙන්නේ. එතුමා ඒ වෙලාවේදී දේශපාලඥයෙක් හැටියටවත් අච්චර විදිහට එපමණ LTT සංවිධානයට විරුද්ධව කටයුතු කළ තැනෙක් වුණත් ඒ පිළිබඳ කල්පනා කළේ නැහැ. අර සිද්ධාන්තයේ මත කටයුතු කිරීම යෝග්‍යයි කියලා එතුමාට වැටහුණා. විශේෂ දෙයක් තියෙනවා ලක්ෂ්මන් කදිරගාම චරිතය තුළ. එතුමා බුදුදහමට
අසීමිත ලෙස ආදරය කළා. ඔව්. කාරණයක් තයි. ඒකත් අතීතයේදී පොඩ්ඩක් ගමන් කරන්න ඕනේ. මම මට මතක හැටියට එතුමා උපත් 1932 දී මණිපායි වල ඉපදුනේ. කියන්නේ Hindu පරිසරයක් කියන තැනකට. නමුත් එතුමාගේ පවුල ක්‍රිස්තියානි පවුලක්. එතුමා අධ්‍යාපනය ලැබුවේ නුවර ත්‍රිත්ව විද්‍යාලයේ, ඒ කියන්නේ ශ්‍රී දළදා මාලිගාවට එහා පැත්තේ තියෙන ස්ථානයක. එතුමාගේ නිවසට ගියානම් පෙනෙන්නේ බුද්ධ ප්‍රතිමාව, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව, ඒ වගේම අනිත් ආගම්වල Hindu, ඉස්ලාම් ආගම්වල යම්කිසි ප්‍රතිරූප එම ඒ රසින් කාමරේ තියෙනවා. ඔර කිව්වා වගේම බුදු දහමට අසීමිත ලැදියාවක් තිබුණා. සම්බෝධි විහාරයේ ඉතාම කිට්ටු තියෙන්නේ. ඒ විහාරයේ නායක හාමුදුරන්ට බොහොම කිට්ටුන් ආශ්‍රය කළා. නිතර නිතර දානමාන කටයුතු සිදු කළා, සිද්ධ කළා. ඒ වගේම එතුමාගේ ආසාවක් අභිලාෂයක් තිබ්බා අර ජාතීන් අතර තියෙන සහජීවනය වගේම ආගම් අතරත් තිබිය යුතුයි කියලා. ඒක කතාවෙන් පමණක් නෙවෙයි, එතුමාගේ චරිතයෙන්, ගති ගුණවලින්, ක්‍රියාවලින් වලින් පැහැදිලි වුණා. එතුමාගේ මරණයෙන් පස්සේ අවසන් කටයුතු කළේ බෞද්ධ කටයුත්ත, බෞද්ධ සිරිත් අනුව, ඒ ආගමේ සිරිත් අනුව. මං හිතනවා ක්‍රිස්තියානි ආගමේ යමකුත් හිටියා. නමුත් ඒ ඔය කටයුතු සියල්ලෙන්ම පෙනෙන්නේ එතුමා මේ දේශපාලන වශයෙන් එක එක පැත්තට අදින මිනිස්සෙක් නෙවෙයි, හැමෝම එකතු කර ගැනීමට අභිලාෂයක් ඇත්තේ කෙටියටයි පෙනෙන්නේ. අවසන් වශයෙන් ඔබතුමා සමග ලක්ෂ්මන් කදිරගාමර මහතා කතා කළේ කවද්ද? අවසන් වශයෙන් කතා කළේ එතුමාගේ අවසානයට එක දිනකට කලින්. මොනවද කිව්වේ ඔබතුමාට? මම එතුමාට ටෙලිෆෝන් කළා ලංකාවේ වෙලාවෙන් රෑ 10:00 විතර. ඒ අවස්ථාවේදී මට තේරුණා එතුමා රාත්‍රී භෝජනයේ ගමින් හිටපු අවස්ථාව කියලා. කතා කරන ආකාරයෙන් මට තේරුණා. මම එතුමාට කිව්වා මේ ඔබතුමා රාත්‍රී භෝජනය ගන්න බව පෙනෙනවා, ඒකෙන් හින්දා මම පස්සේ කතා කරන්නම් කියලා. එතුමාගේ ප්‍රතිචාරය වුණේ නෑ නෑ පස්සේ කියලා කියන්න එපා, දැන් කතා කරමු. දැන් අපි මම මේ වැඩේ කරනකම් ඔබතුමා කතා කරන්නයි කියලා කිව්වා. ඔය කතා කළෙත් LTT පිළිබඳව, ඇමරිකාවේ TRO කියන සංවිධානය පිළිබඳව, ඒ පිළිබඳව කළ යුතු කටයුතු මොනවද, මේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකකින් කෙරෙන්නේ මොනවද මේ පිළිබඳව, ඒ වගේ විස්තර තමයි එතුමාට ඇහුවෙත් මම සඳහන් කළේ එක දවසකට කලින්. LTT සංවිධානයේ මෙතරම් ඉලක්කයක් බවට පත් වෙලා හිටිය ලක්ෂ්මන් කදිරගාමර මහතා තමන්ගේ දිනචරියාව වෙනස් කළේ නැහැ. ඒ නිසා පහසුවෙන්ම LTT සංවිධානයට එතුමාගේ ජීවිතේ නැති කිරීමට හැකියාව ලැබුණා. ඒක විශාල කනස්සල්ලකට කාරණයක්. නමුත් ඉතින් අපි බුදුදහමේ ඉන්න කට්ටිය දන්නවා තමාගේ වෙලාව ආවම තමා යා යුතු බව. කොතරම් පිරිසක් පිරිවරාගෙන හිටියත් ඒගොල්ලන්ට එවැනි තත්ත්වයකින් ගැලවීමට නොහැකි බව අපි දන්නවා. ඉතින් එතුමත් ඒ විදිහට කල්පනා කරන්න ඇති, මට මෙහෙම දෙයක් වෙන්න තියෙනවා නම් බුදුරජාණන්ගේ අග්‍රසාවකයන් දෙන්නගේ එක්කෙනෙකුට වෙච්ච ආකාරය අනුව ඒ සිද්ධ විය යුතු දේ සිද්ධ වෙන්න සිද්ධ වෙයි කියලා එතුමා කල්පනා කරන්න. හැබැයි මම දන්න එක අවස්ථාවකදී කිව්වා තත්ත්ව බොහොම උණුසුම් වේගන එනවා, මේගොල්ල මොනවා කොයි අවස්ථාවේ වෙනවා කරයිද දන්නේ නැහැ කියන දෙයක් කියනවා මට මතකයි. ඒ වගේම එතුමා කැමති වුණේ නැහැලු තමන්ගේ අවට ප්‍රදේශවාසීන්ට තමන් නිසා කරදර වෙනවට. ඒකත් අවාසනාවන්ත සිද්ධියක්. ඒක පැහැදිලිවම ඇත්ත කාරණයක්. ඒගොල්ලන්ගේ ආරක්ෂක නිලධාරීන් අහවල් අසල්වැසි නිවස්වලට ගිහිල්ලා සෝදිසි කිරීම් ආදිය
කිරීමෙන් ඒ asal වාසීන්ට කරදර වෙයි කියලා එතුමා කල්පනා කළා. ඒගොල්ලන්ට ඒ වගේ දේවල් කරන්න එපයි කියලා කිව්වා. ඒ කාරණේ හින්දා තමයි අර නිවසේදී උඩ තට්ටුවේ යම් කෙනෙක් ලැගගෙන දවස් ගණනක් ලැගගෙන ඉඳලා ඉලක්ක කරගෙන එතුමාට එතුමා ඝාතනය කිරීමට කටයුතු කළේ. ඉතින් ඒක අවසනාවක්. නමුත් ආයත් කියනවා නම් අර බුදුදහමේ කියා තියෙන පරිදි යම් කිසි දෙයක නිශ්චිතයක් වෙන්න තියෙනවනේ ඒ සිද්ධිය වෙනවා. ඉතින් වැළක්වීම අමාරු. විශේෂයෙන්ම ලක්ෂ්මන් කදිරගාමර් කියන දේශපාලන චරිතය පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද? මම දකින්නේ එතුමා දේශපාලඥයෙක් නෙවෙයි. එතුමා ගෘහස්ත රාජතාන්ත්‍රිකයෙක්. ඉතින් මම කවදාකවත් එතුමා දේශපාලනයක් හිටිය දකින්නේ නැහැ. මොකද එතුමා කවදාකවත් දේශපාලනය කරේ නැහැ අමාත්‍යංශයේ. එතුමා වෘත්තීමේ වශයෙන් තමයි අමාත්‍යංශයේ එදිනෙදා කටයුතු සහ ඉදිරි කටයුතු කරේ. හැබැයි දැන් ඒක එක කැලලක් තියෙනවා. එතුමා දේශපාලනයේ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කෙනෙක්, මහින්ද ජේෂ්ඨ උපසභාපති කෙනෙක්. ඒ වුණාට දැන් එතුමා මට මතකයි එක්තරා අවස්ථාවක 2004 විතර මේ අර රැලියක් තියෙනකොට ඒ ස්ටේජ් එකකටත් නැග්ගා. ඒ වෙලාවේ එතුමා එහෙම නගින්න තරම් සුදුසු නැහැ ආරක්ෂක තාත්වික මත. එතුමා ඒක පක්ෂ වෙනුවෙන් කරා. හැබැයි කවදාකවත් මේ දේශපාලනය කරන්නේ එතුමාට ඕනේ වෘත්තීය විදේශ සේවයක් ගොඩනගන්න. මට ඒකට තවත් කතාවක් ඔබතුමත් එක්ක කියන්න පුළුවන්. හිටපු නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් එතුමත් එක්ක ඇවිල්ලා සාකච්ඡාවක්. ඒ කොහොමත් ඒ නියෝජ්‍ය අමාත්‍ය ටිකක් අර හයියෙන් කතා කරන එක යාගේ. ඉතින් කතා කරන්නේ සීරම එළියටත් ඇහෙනවා. ඒ උනේ ඒ පක්ත් ඒගොල්ලන්ගේ පක්ෂයේ එක්කෙනෙක්ට තව තානාධිපති ධූරයක් දෙන්නේ. එතුමත් හරකානුකූලව කිව්වා ඒ වෘත්තීය සංගමයට එතුමාගේ පක්ෂ වෘත්තීය සංගමයට තානාපති ධූරයක් දෙන්න කියලා කිව්වේ. තව එතුමාගෙ මේක එකක් දීලා තියෙනවා. තව එකක් දෙන්න බෑ. කියන්නේ ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය මම ඉටුකොල්ලලා තියෙනවා. තව එකක් දෙන්නේ නැහැ. ඒ වගේ තමයි එතුමාට හැම වෙලේම ඕනේ උනේ වෘත්තීමේ වට්ටම දියුණු කරන්න අපේ. විදේශයේ බෙකොත් එතුමා දන්නවා විදේශ සේවයේ අවශ්‍යතාවය. ඒකයි. ඒ වගේම ඔබතුමාගෙන් දැනගැනීමට කැමති ලක්ෂ්මන් කදිරගාමර් කියන චරිතය අද සිටියානම් මෙහෙමයි. අපි ඒකටත් මම දෙන්නම් උත්තරයක්. ඒක ඔබතුමා තෝරගන්න මම මොනවද කියන්නේ. දැන් එතුමා අද හිටියා කියලා මම දන්නේ යම් කිසි අවස්ථාවක එතුමා හිටියා කියලා එතුමාට රටට සේවය කරන්න අවස්ථාව ලබා දෙන්නේ. අපි දන්නේ නැහැ දැන් එතුමා නැති වුණා තමයි. එතුමාව ඝාතනය කරා. හැබැයි කොයි වෙනකන් එතුමාට අවස්ථාව දෙනවද? රටක් හැටියට දේශපාලන බලාධිකාරි කොයි තරම් දෙනවද? ඒක අපි දන්නේ නැහැනේ. කොච්චර දෙනවද කියලා. ඒ වගේම ලක්ෂ්මන් කදිරගාමර් කියන චරිතය දේශපාලනික චරිතයක් විදිහට ඔබතුමා හඳුනා දීමක් සිද්ධ කළේ නැහැ. ලක්ෂ්මන් කදිරගාමර් කියන චරිතය දේශපාලනයෙන් තොර රාජතාන්ත්‍රික සේවය ඉතාමත් ඉහළින් තැබීමට කටයුතු කරපු පුද්ගලෙක් විදිහට තමයි ඔබතුමා හඳුන්වන්නේ. ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යවරයා තුලින් ඔබතුමා දකින ඒ ගුණාංගය ගැන මෙහෙම කිව්වොත් බොහෝ වෙලාවට දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන කාල සීමාව තුළ හරිහම්බ කරගන්නට තමයි වැඩ කටයුතු කරන්නේ. ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යතුමාගේ චරිතය දිහා බලනකොට එතුමා තමන්ට හරිහම්බ කර ගැනීමට උනන්දුවක් දක්වපු පුද්ගලෙක් නෙමෙයි. ඔබතුමා ළඟින්ම වැඩ කටයුතු කර පුද්ගලෙක් විදිහට ඒ පිළිබඳව දකින්නේ කොහොමද? ඒක එතුමාට එහෙම අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. එතුමාගේ පවුල් පසුබිම බැලුවොත් එතුමා හොඳ වැදගත් පවුලකින් ඇවිල්ලා. එතුමා හැබැයි එතුමාගේ මව්තුමිය නැතිලා තියෙන එතුමා පොඩි කාලේ. ඊට පස්සේ ලොකු අක්ක තමයි හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ බලාගෙන තියෙන්නේ. හැබැයි එතුමාගේ සියලු සහෝදරයෝ ගියේ රාජකීය විද්‍යාලයට. එතුමාත් විත්ත විද්‍යාලයට ගියා නුවර. එතකොට එහේ නේවාසිකව තමයි ඉගෙන ගත්තේ. හැබැයි නේවාසිකව ඉගෙන ගත්තට දැන් එතුමාට ඒ කාලේ ඉගෙනීම හොඳට විශිෂ්ට ලෙස කරලා තියෙනවා. ක්‍රීඩා අංශය විශිෂ්ට ලෙස කරලා තියෙනවා. ඊට අමතරව මේ නායකත්වයත් විශිෂ්ට ලෙස කරලා තියෙනවා. නේවාසික හිතලා එතන බහු ධාතික බහු ආගමික මේ පසුබිමක තමයි එතුමා හැදුනේ. අධ්‍යාපනය ලබන්නේ එතුමාට සල්ලි අතින් ඒවා අතින් අඩුපාඩු නොතිබ්බට අනිත් පැත්තෙනොත් එතුමා යම් දුෂ්කර ජීවිතයක් ගත කරලා තියෙනවා. ඊට පස්සේ එතුමා මෙහි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා අන්තර්ජාතික බුද්ධිමය දේපළ සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂක රැඳ කළේදී එතුමාට ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා බොහොම මේ හුඟක් අය යන
විශේෂ නීතිඥයෙක් ලෙස ජනාධිපති නීතිය වැඩ කර තිබුමට සල්ලි තිබ්බා. එතන පවුල් පසුබිමද පොඩි කාලේ ඉඳ සැපත් වින්ද එකටකින් දුක්කුත් වින්ද. ඒක ඇති ඒක තමයි එතුමා සමස්තයක් විදිහට තමයි ජීවිතය ගත කරේ. මම දන්න විදිහට. එතුමාට හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මොකද අවශ්‍ය තරම් ඒ කියන්නේ එතුමා අර සල්ලි පස්සේ ගිය චරිතයක්වත් නෙමේ. එතුමා ඒක මොකද දන්න හුඟක් ඉගෙනීමක් තිබ්බන්නේ. මම කිව්වා තීක්ෂණ බුද්ධියක් තිබ්බන්නේ හැම එකම දිගේ බැලුවේ අර මේ පළල් ව්‍යුහයන්නේ බැලුවේ හැම ඕනේ ප්‍රශ්නකයි ඕනේ දෙයක් ජීවිතේ දිහා බැලුවොත් එහෙමයි එතුමා. ඒක තමයි එතුමා හැම වෙලේම බලපු එක තමයි. ඒ කියන්නේ පටු විදිහට බැලුවේ නැහැ ජීවිතේ. ශ්‍රී ලාංකික විදිහට තමයි බැලුවේ. දැන් රට ගැන වුණත් බැලුවේ එහෙමයි. රටේ අවශ්‍යතාවය ගැන බැලුවේ. ඉතින් ඒ අතින් බලකොට අර තමන්ගේ පටු අවශ්‍යතාවය සපුරන්න එතුමා තිබෙන ඊට වඩා බොහොම උසස් තලයක තමයි එතුමා හිටියේ. BBC සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු වෙත නැගුණු ප්‍රශ්නයක් වූයේ උපතින් දෙමළ ජාතිකයෙකුවද සිංහල ආධිපත්‍ය දරන ආණ්ඩුවක ඇමතිතුරයක් දැරීම දෙමළ ජනයාගේ ද්‍රෝහීක බවට පත් නොවන්නේ ඒට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ පළමුව ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාව ලාංකිකයින් විය යුතු බවයි. ඉන්පසු අපට අපේ ජාතිය හා ආගම වැදගත් වෙනවා. එය අපට ජන්මයෙන්ම ලැබෙන දෙයක්. අප ශ්‍රී ලංකාවේ ජීවත් විය යුත්තේ සියලු ආගම් සහ ජාතීන් ඉවසා ගනිමින් සහයෝගයෙන්. සියවස් ගණනක් පෙරුම් පුරා මව් දෙරණ හැදු උත්තම මිනිසා ඉරත් වගේ තෙද කන විහිදා හනක් වගේ මුදුගුණ පතුරා සුවඳ ඉතිරි කර මැකී ගියා ලොවින් ගලා රුදුරුති සරදරා උපන් විනේ බොද රූපය පිවිතුරු කළා උදම් නොවී සමසිතින් වෙලී ලක්බිමේ මහිම ලෝකයට දිදි සත්‍යය හා දිවියෙන්ම බැඳී දිවිය පුදා ඔහු මැකී ගියා මිනිස්කමයි හඬක් නගාව ඇතුවේ සමගී තමයි රටක් ගියාව ඇතුවේ එකම රටයි ලොවක් වගේ සිටි ඔහු හට රටම ණයයි ලොවක් වගේ සිටි ඔහු හට රටම ණයයි ලොවක් වගේ සිටි ඔහු හට රටම ණයයි ලොවක් වගේ සිටි ඔහු හට රටම ණයයි